ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දරු දැරියනි, දෙවියන් වහන්සේට ස්තුති කරන්නට, ප්‍රශංසා කරන්නට ඒක රාශී වුණු සුදු රාත්‍රියක්. පියදුමා කිව්වා වගේ විශ්වාසී ගමනක් යන්න ලේසි නැහැ. පූජකයන් වශයෙන් අපටත් එහෙමයි, ගිහියන් වශයෙන් ඔබටත් එහෙමයි, කන්‍යා සොහොයුරයන් වශයෙන් ඔබටත් එහෙමයි. විශ්වාසී ගමනක් යනකොට තාඩන, පීඩන, බාධක, හැලහැප්පීම් මේ හැම දෙයක්ම එනවා. හැබැයි ස්වාමින් වහන්සේ ඉදිරියේ ඒ තාඩනය, පීඩනය සුභවාදීව ඉල්ලගත්තොත් ස්වාමින් වහන්සේ එතනින් එහාට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒසා අද රාත්‍රිය අනිකුත් රාත්‍රීන්ට වඩා වෙනස් වෙනවා. මන්දයත් උන්වහන්සේ මේ මොහොත වෙනකොට පෙන්නවා, උන්වහන්සේ ඔබට මට කොච්චර ආදරෙයිද කියලා. උන්වහන්සේ පෙන්නවා, අහස් කුස විවර කරලා මට ඔබ වෙනුවෙන් වස්සන්න පුළුවන්, ඕන වෙලාවට නතර කරන්න පුළුවන්, වස්වන්න පුළුවන්, ඕන වෙලාවට නතර කරන්නට පුළුවන්. එනිසා රත්නම් මේ තාත්ති පුතේ දුවේ වස්වන දෙවියන් වහන්සේ, ඒ වගේම උන්වහන්සේ මේ මොහොතේදී නතර කරන ස්වාමීන් වහන්සේ, මම විශ්වාස කරන්නේ ඔබේ ජීවිතය දෙවියන්ට බාර කරද්දී උන්වහන්සේ මහත් බලමහිමයක් දිස් වෙන්නට සලස්සනවා. එනිසා අපි කියමු, සීමා මායිම් වටවුණු ලෝකයක ජේසුනි, ඔබ වහන්සේව හොයාගෙන එන්න අපිට ශක්තියක් දෙනවා. ඔබ වහන්සේ අපිට ඔබ වහන්සේව අතැඟිලි මත අපේ ජීවිතවල රඳව ගන්න ඔබ වහන්සේගේ ප්‍රේමය, ඔබ වහන්සේ අපිට වරප්‍රසාදයක් දෙනවා. එනං අත් දෙක වැඳගෙන කියන්න, ඒ බාධක වලින් අපිව නිදහස් කරන්නට, ඒ බාධක එනකොට ඔබ වහන්සේ වෙතටම එන්නට, ඔබ වහන්සේ තුලටම එන්නට, සීමා මායිම් වටවුණු ලෝකේ ජේසුනි ඔබ වහන්සේව හොයාගෙන එනවයි කියලා කියන්නට යනවා. එනිසා අපි මේ මොහොතේදී හදවතින්ම අපි කියමු, ජේසුනි ඔබ වහන්සේව අපි හොයාගෙන එනවා, ජේසුනි ඔබ වහන්සේව හොයාගෙන අපි එනවා. සීමා මායිම් ඒ හැම දෙයක්ම පිදගෙන විදිනින්න මොහොතක්
විශ්වාසයෙන් යුතු ඇවිදින්න මොහොතක්, ඔබ වහන්සේව අල්ලගන්න ඇවිදින්න මොහොතක්, ඔබ වහන්සේගේ ජීවිතයට පත්වෙන්න ඇවිදින්න මොහොතක්. ඒසස් ස්වාමීනි, අපි ආශිර්වාද කරන්න, වහන්සේගේ වරප්‍රසාදයෙන් පුරවන්න, වහන්සේගේ දීමනාවෙන් පුරවන්න, වහන්සේගේ අතගෙලි මත රැඳෙන්න සලස්වන්න. එලෙස ඔබ පෞද්ගලිකව යාඥා කරන්න. සුදොස් ස්වාමීනි, වහන්සේගේ දැතන මේ ජීවිත භාර කරනවා. වහන්සේ මේ මොහොත වෙනකොට අපේ ජීවිත දැල්නවා ස්වාමීනි. අපේ අතීත වර්තමාන ஸ்வாமி වඩිවන්න. මප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, කාගෙන් හරි ඇහැව්වොත් "How are you?" කියලා ගොඩක් අය දෙන උත්තරේ තමයි "I am fine, thank you" කියලා, whether you are fine or not. හොඳට හිටියත් නැති වුණත් "How are you?" කියලා කවුරු හරි ඇහැව්වොත් "I am fine, thank you" කියලා කියනවා. මොකද ඉංග්‍රීසි ටීචර් එහෙම තමයි කියලා දුන්නේ. කවුරු හරි ඇහැව්වොත් "How are you?" කියලා "I am fine, thank you" කියන්න කිව්වා. හැබැයි සිංහලෙන් ඇහැව්වොත් ඒක වෙනස් වෙනවා. කොහොමද ජීවිතේ කියලා ඇහැව්වොත් ගොඩක් අය කියනවා කියලා වැඩක් නෑ ෆාදර්, nothing to speak about that. තවත් කගෙන් හරි ඇහැව්වොත් කොහොමද පුතේ ජීවිතේ කියලා ඒගොල්ලෝ කියනවා, නේ ඔහේ ඉන්නවා ෆාදර්, just living ෆාදර්. තවත් කගෙන් හරි ඇහැව්වොත් කොහොමද පුතේ ජීවිතේ කියලා හොඳට මූණ බලාගෙන ඉඳලා කියනවා, මැරලා ගියා නම් මීට වැඩිය හොඳයි ෆාදර්. එකම ප්‍රශ්නය, උත්තරේ වෙනස් වෙලා. ඒසා මනුස්සයන් වශයෙන් ඔබ ගාව මේ ප්‍රශ්නය හැමදාම ඔබ අහන්නට ඕනේ. අපි ගොඩක් වෙලාවට "How are you?" කියලා අහන්නේ ඔබ කොහොමද කියලා අනිත් අයගෙන් තමයි අහන්නේ. ඔබ ඇහුවොත් ඔබගෙන් "How are you?" කියලා කොහොමද කියලා එදාට ඔබට උත්තරය එන්න පටන් ගන්නවා. ඔබ එදාට කියන්නට යනවා ඔබේ ජීවිතයේ ඇතුලේ self talk එක, ඔබ තුල තිබෙනා වූ ඒ අතුලාන්ත ශක්තිය ඔබ අවදි කරලා ගන්නවා. ගොඩක් වෙලාවට
ඉන්න බීන් කෙනෙක් වශයෙන් අපිව අපි ඇක්ටිවේට් කරගෙන නැහැ. අපි ගොඩක් වෙලාවට ජීවිතේ උදේට නැගිටලා සාමාන්‍ය විදිහට වැඩ කරලා මේ මොහොතේදී ජීවත් වෙලා අන්තිමට කියනවා I am very tired, I am so tired. නේ? Dead tired කියලා කියලා අන්තිමට කතන්දරය නතර කරන්නට යනවා. හැබැයි ස්වාමින් වහන්සේ තුල ජීවත් වෙන ඔබට මට උත්තරේ තියෙන්නේ දෙවියන් ඔබව මහව ජීවත් කෙරෙව්වොත් විතරයි. මට චුට්ටක් අතුස්සල පෙන්වන්නකෝ. ලව් කරන අය කී දෙනෙක් ඉන්නවද මෙතන? මේ මීසමේ ලව් කරන අය පොඩ්ඩක් අතුස්සන්න බලන්න. පේන්නේ නැනේ. මේ මීසමේ ලව් කරන අය. මහින්දල ටික දෙනෙක් ඉන්නවා. නේ. අනිත් අය රිලව්ද ඉලව්ද? ඇයි අතිස්සුවේ නැත්තේ? මං ඇහුවද කොල්ලන්ට ලව් කරන්න අතුස්සන්න කියලා? මං ඇහුවද ගෑනුන්ට නේ කාන්තාවන්ට ආදරය කරන ලව් කරන්න අතුස්සන්න කියලා? එම මොනවත් ඇහුවේ නැහැ. මං ඇහුවේ ආදරය කරන අය ඉන්නවා නම් අතුස්සන්න කියලා විතරයි. අම්මට තාත්තට ආච්චිට සීයට නංගිට මල්ලිට සුභාදාමට පරිසරයට ඔබ ඉඳගෙන ඉන්න ඔය පොටුවට ලව්ද නැද්ද? එහෙම ලව් කරන අපිට අතවසන් මන්න අම්මට තාත්තට ආච්චිට සීයට නංගිට මල්ලිට සුභාදාමට පරිසරයට ඔක්කොම ආදරේ. ප්‍රේස් ද ලෝඩ්. එහෙනම් ගහන්න ලොකු අපුඩියක්. දැනෙන්න ගහන්න ඇඟට බලලා. Oh, we all are lovers. We all are lovers. God has called us to love. ස්වාමීන් වහන්සේ මේ පොළොතලේ මේ බීගරලා තියෙන්නේ ආදරය කරන්නමයි. කාටද? කාට ආදරය ගන්නද ස්වාමීන් වහන්සේ ඔබ බිහි කරේ? අල්ලපු ගෙදර ගෙනානද? ඔෆිස් එකේ ඉන්න අයටද? නැහැ. ස්වාමීන් වහන්සේ කිව්වද මේ ළඟ ඉන්න කෙනා ගාවට ගිහිල්ලා I love you I love you I love you I love you කිය කියලා ඇවිල්ලා I love කරගන්න කිව්වද? නැහැ. ස්වාමීන් වහන්සේ එහෙම කිව්වේ නැහැ. උන්වහන්සේ මොනවද කිව්වේ? ඔබ ඔබට ප්‍රේම කරන්න ආත්මෙන් ඔබේ අසල් වැසියාට ප්‍රේම කරන්න. ඒක තමයි ස්වාමීන් වහන්සේ පටන් ගත්ත විදිය. උන්වහන්සේ කිව්වේ නැහැ ලෝකයට ගිහිල්ලා ආදරය කරන්න කියලා. උන්වහන්සේ කිව්වේ නැහැ වැඩපළට ආදරය කරන්න කියලා. රස්සාවට ආදරය කරන්න, ඔබේ ඉන්න දේශයට ආදරය කරන්න, ඔබේ මිනිස්සුන්ට ආදරය කරන්න ඒකක්වත් ස්වාමීන් වහන්සේ කිව්වේ නැහැ. ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබට ඔබ ආදරය කරන්න. මේක තමයි රත්නම් මේ තාත්තේ පුතේ දුවේ ගොඩක් අමාරුම දේ. ඔබ හිතුවත් මේ මොහොතේදී ඔබ හොඳ ආදරවන්ත ආදරවන්තියක් කියලා ඔබ පෞද්ගලිකව ඔබට ආදරය කරන්න තමයි අමාරු. එන්ස තමයි මා දෙරණ ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට හැමදාම පෞගිය දවස්වල ඉරිදා උදේ 10ට ගියේ මටමා හමු වුණදා කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරා. මටමා හමුුනේ නැත්නම් මට මගේ ජීවිතේ වෙන කාව හම්බුණත් වැඩක් නැහැ. ඔබේ ජීවිතයේ ඇතුලේ රත්නමේ තාත්තේ පුතේ දුවේ ඔබට ඔබව හමු වෙන්නට ඕනේ. You have to meet yourself. You have to accept yourself as you are. ඔබට ඔබව පිළිගන්න බැරුව ගියොත් මේ මොහොතේදී කලකිරිච්ච ජීවිතයක්, තෙහෙට්ටුවෙච්ච ජීවිතයක්, එපා වුණු ජීවිතයක්, මලානික ජීවිතයක්, අතරමං වුණු ජීවිතයක් සහ පැරදිච්ච ජීවිතයක් වශයෙන් තමයි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නට යන්නේ. ස්වාමීන් වහන්සේ මේ පොළොව තලයට ඔබව මාව බිහි කරේ පරදිච්ච මිනිසුන් වශයෙන් ජීවත් වෙන්න නෙමෙයි. ස්වාමීන් වහන්සේ මේ පොළොව තලයට බිහි කරේ ජීවිතේ කවදා හරි දිනා ගන්න. මගේ ජීවිතය මම ගොඩක් බින්දුවේ හිටපු මිනිස්සෙක්. මගේ ගෙදර මායි මල්ලි විතරයි ඉන්නේ. මල්ලි හැමදාම පන්තියේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා වෙනවා. මාස්සකන්නුනේ නැහැ. මොකටද මාස්සකන් වෙන්නේ? මං අයියානේ. ඒ නිසා මම අන්තිමයා අන්තිමයාට ඉස්සර තවත් එක්කෙනෙක් ඉස්සර ආවා. ගාන්ට ලෙවල් එක මේන්ටේන් කරා. මල්ලි පළවෙනියා, මං අන්තිමයා. එතකොට ගුරුවරු කතා කරලා කිව්වා නේ කරත්තයක් කරන් දුන්න නම් හොඳයි, ඩග් ඩග් ගල දක්වන්න, ඊට වඩා නම් මේ කොල්ලගෙන් කිසිම දෙයක් කරගන්න බෑ කියලා කිව්වා. මොලේ පෑදිලම නැහැ කිව්වා. ස්වාමීන් වහන්සේ තුල
මනුස්ස මට්ටම තුළ ගුරුවරුව එහෙම කියනවා. හැබැයි ගෙදර ඉන්න අම්මයි තාත්තයි මට කියනවා, පුතේ ඔයාට පුළුවන්, ඔයාට පුළුවන් ගණන් වලට තුනයි. එතකොටත් අම්මා කියනවා ඔයාට පුළුවන්. අම්මයි තාත්තයි ප්‍රින්සිපල් කෙනෙකුයි ටීචර් කෙනෙක්ට. හැබැයි හැම වෙලාවෙම කියන්නේ ඔයාට පුළුවන් පුතේ, ඔයාට පුළුවන් පුතේ, ඔච්චර තමයි කිව්වේ. ඒ නිසා පොඩි කාලේ ඉඳලම මල්ලිට ගොඩක් හොඳට ඉගෙන ගන්න පුළුවන් නිසා මොකද කරේ, මල්ලිට ගෙනන් දුන්නා පුත්පත් ඔක්කොම ගෙනන් දෙනවා. මට පුත්පත් ගෙනන් දුන්නේ නැහැ. ඒවල දැනගත්තා මං සින්දු කියන්න ආසයි, නටන්න ආසයි, රබන් ගහන්න ආසයි. ඒ නිසා මට ගෙනන් දුන්නේ රබාන, මට ගෙනන් දුන්නේ චල් එක, මට ගෙනන් දුන්නේ මරකස්. මේව තමයි මට ගෙනන් දුන්නේ. දීලා කිව්වා ඔයා සින්දු කියන්න, ඔයා නටන්න. අතරනම් මේ තාත්ති පුතේ දුවේ අම්මයි තාත්තයි මොකක්කෝ හේතුවක් නිසා ගෙදර ඉන්න මල්ලි ප්‍රයිට් කියලාවත් මම මෝඩයි කියලාවත් සංසන්දනය කරේ නැහැ. ඒ වෙනුවට මොනවද කරේ? කවුරු හරි ගෙදරට ආවොත් රිපෝට් එක ආපු කාලේක මල්ලිට කියනවා, පුතේ ඔයා ගිහිල්ලා රිපෝට් එක අරගෙන ඇවිල්ලා ඇන්ටිලාට අංකලට පෙන්නන්නකෝ. මල්ලි පේනල්ලා පෙන්නපු ගාම සීයි 99යි AB එහෙම තමයි තියෙන්නේ ඔක්කොම. හැම කෙනාම කියනවා සුපර්බ්, නේ වෙරි ස්ටුඩියස්, වෙරි බ්‍රයිට් පුතේ, නේ තට්ටුවක් දාලා කියනවා නියමයි කියලා. හැබැයි අම්මයි තාත්තයි දැනගෙන හිටියා මගේ රිපෝට් එක ගෙනල්ලා පෙන්නන්න ගියොත් කුඩේම කුඩු. ඒ නිසා මිනිස්සු ඉස්සරහ අපිට මාව ලැජ්ජාවට පත් කරේ නැහැ. මාව ලැජ්ජාවට පත් කරේ නැහැ. ඒ නිසා මට කියනවා, පුතේ ඔයා ගිහිල්ලා අර රබාන අරගෙන ඇවිල්ලා මේ අංකල් ඇන්ටිලට සින්දුවක් කියන්නකෝ. අර රිපෝට් එක ගේන්න කිව්වනම් විනාශයි. ඒ නිසා මොකද කරන්නේ? මට කියනවා රබාන ගේන්න කියලා. ඉතින් මං රබාන අරගෙන ඇවිල්ලා මමත් සින්දු කියනවා. නේ මම දන්නේ මේ කරකර බන්දාලා පුංචි හාමිනේ වලව් වෙන්දන් කිකේ මාත් සින් කරනවා. එතකොට ඒගොල්ලෝ මටත් කියලා ගියා, පුතේවා හොඳට සින් කරානේ, වා හොඳට සින්දු කිව්වානේ. ඉන්ෆිනිටි කම්ප්ලෙක්ස් එකක් ආවේ නැහැ, හීන මානයක් ආවේ නැහැ. ඒ නිසා මට බැහැයි කියන දේ දැනුනේ නැහැ, මට ඉගෙන ගන්න අමාරුයි කියන දේ දැනුනේ නැහැ. ජීවිතේ ඒ මොහොත වෙනකොට අම්මයි තාත්තයි හැම වෙලාවෙම කිව්වේ පුළුවන් පුතේ, පුළුවන් පුතේ, පුළුවන් පුතේ. ඒ නිසා ගොඩක් වෙලාවට පුංචි කාලේ ඉඳලා ගුරුවරු කියනකොට ඔයාට බැහැ කියලා අම්මයි තාත්තයි 9 වසර 10 වසර වෙනකොට මුළු පඩි පැකට් එකම අපිට තමයි දුන්නේ. දෙන්නවගේම එකම දවසේ පඩි එන නිසා පඩිය ගෙනල්ලා මේසේ තියලා ඉවර වෙලා දිගහැරලා කියනවා, පුතේ මේව තමයි මටයි මල්ඩයි කියනවා, මෙච්චරයි ලෝන්ස් වලට කැපිලා මෙච්චරයි පඩිය තියෙන්නේ. ඊට පස්සේ පඩිය තියෙන්නේ මෙච්චරයි කියලා අකුල්ලා අරගෙන යන්නේ නැහැ. මොනවද කරන්නේ? ගුරුවරු කියනවා බැහැයි කියලා. ගුරුවරු කියනවා මේ මොහොතේදී කරත්තයක් කරන් ජග් ජග් ගාලා දැක්වනම් හොඳයි කියලා. අම්මයි තාත්තයි කියනවා, මෙන්න පුතේ මේ සල්ලි ඔක්කොම තියාගෙන මේ මාසේ ඔයා රන් කරන්න. චූටි කාලේ 9 වසරේ ඉන්නකොටම මුළු පඩි පැකට් එකම දෙන්නේ මේ ගෙදරට අවශ්‍ය කරන හැම දෙයක්ම ගන්නට ඕනේ. අරගෙන සල්ලිත් ඉතුරු කරනවා. පළවෙනි මාසේ මම වියදම් කරනවා, දෙවෙනි මාසේ මල්ලි වියදම් කරනවා, තුන්වෙනි මාසේ තාත්තා වියදම් කරනවා, හතරවෙනි මාසේ අම්මා වියදම් කරනවා. එහෙම තමයි ආර්ථිකය ගොඩනගුවේ. ඒ නිසා දන්නේම නැතුව මේ සමාජය තුළ මිනිස්සු කිව්වා ඔබට බෑ කියලා. හැබැයි තාත්තා කියනවා ඔබට පුළුවන් කියලා. පොඩි කාලේ ඉඳලා කියනවා ඔබට පුළුවන් කියලා. ඒ නිසා මොකද කරේ? ඔපචුනිටීස් ක්‍රියේට් කරලා දුන්නා, අවස්ථාවන් හදලා දුන්නා. මම අද වගේ මතකයි, මම දෙවනි පන්තියේ ඉන්නකොටම මට කියනවා, පුතේ මට රඟපාන්න පුළුවන්නේ. මම දෙවනි පන්තියේ ඉන්නකොට ස්කෝල්ට ගියා විතරයි. මට කිව්වා ඔයා වැද්දෙකුට යන්න, අඹුඩයක් ගහලා පොල ටිකක් එල්ලලා ඊතලයක් දීලා දුන්නකුත් දීලා මට කිව්වා ඔයා වැද්දෙකුට යන්න. දැන් වැද්දට යනකොට තාත්තා මට කියලා දෙනවා, පුතේ ඔයා පුළුවන් නම් ඊතලේ අරගෙන ගිහිල්ලා ඔය ජජ් කරන අයටත් විදිනවා වගේ ඔබ ඇක් කරලා පෙන්නන්න. රිසල්ට්ස් ආපුවාම පළවෙනියා වෙලා. එතකොට මේ තාත්තයි අම්මයි තල්ලු කරා, තල්ලු කරලා තල්ලු කරලා හැම එකටම තල්ලු කරද්දී එන මේ තාත්තේ පුතේ දුවේ ඕ ලෙවල් විභාගයට ආවා.
ඔලිවල් විභාගයට ආපුවාම ප්‍රශ්නයක් ඇති වුණා. මොකද ප්‍රශ්නය? මගේ ජීවිතයේ රත්න මේ තාත්තිපුතේ දිවේ අටවෙනි වසරේ ඉන්නකොට මං අම්මට කිව්වා ස්වාමි කෙනෙක් වෙන්න ඕනි කියලා. අම්මා මට කිව්වා පුතේ ළමයි දෙන්නයි අපිට ඉන්නේ, එල්සවඩ ස්වාමි වෙන්න ඕනේ නැහැ, මේවා ගෙදරට වෙලා ඉන්න කිව්වා. ඒක අමතකයි. දැන් ඕ ලෙවල් වලට ආවා. සිත තියෙනවා ස්වාමි කෙනෙක් වෙන්න තිබුණා යටි මනසේ. ඕ ලෙවල් වලට ආවා විතරයි මේ විඩ්‍රෝල් එක්සෑම් එක ලිව්වා. විඩ්‍රෝල් එක්සෑම් එක ලිව්වට පස්සේ රිසල්ට්ස් ආවා. ප්‍රේස් ද ලෝඩ්, ආගමට 46ක් තියෙනවා, ඉතුරු ඔක්කොම ෆේල්. එතකොට ගුරුවරු නිකන් ඉන්නවද? ඒගොල්ලන්ගේ 100ට ගාන අඩු වෙනවා. එහෙසා ප්‍රින්සිපල් කතා කරලා කිව්වා මේ වගේ මෝඩකොල්ල වෙන නිසා තමයි ස්කෝල් නම ගත වෙන්නේ කියලා. එදා මගේ ජීවිතේ වෙනස් වුණා. එදා මගේ ජීවිතේ වෙනස් වුණා. මං හිතුවා නැහැ ඉගෙන ගන්නවා. මං කොහොම හරි ඉගෙන ගන්නවා. මං හොඳට ඉගෙන ගන්නවා. හොඳටම ඉගෙන ගන්නවා. මේක එච්චරකල් ගුරුවරු කිව්වා ඉගෙන ගන්න කියලා ඕන වුණේ නැහැ. අංකල් ඇන්ටිලා සමහරවල් කියලා දිනවා හොඳට ඉගෙන ගන්න පුතේ කියලා, මට ඕන වුණේ නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේ තුල මගේ මනසට මං දැම්මා මම ඉගෙන ගන්නවයි කියලා. එදා පටන් මං ඉගෙන ගත්තා. ඕලෙවල් එක පාරිම පාස් වුණා. ඒලෙවල් එක පාරිම පාස් වුණා. සෙමිනේරියටත් ගියා. නේ හොඳට මං පාස් වුණා සෙමිනේරියේ. එනිසා දැන් තාමත් මනුස්ස මට්ටම තුල ඉගෙන ගන්නවා. රටවල් 29ක ප්‍රෝග්‍රෑම් කරනවා. යුනිවර්සිටි වල උගන්වනවා. හැම දෙයක්ම ටීචර් ට්‍රේනින් කරනවා. හැම ප්‍රෝග්‍රෑම් එකක්ම කරනවා. ස්වාමින් වහන්සේ තුල අර මෝඩයි කියපු, බැහැයි කියපු, නැහැයි කියපු ඒ තත්වය තුලින් එළියට එන්න ස්වාමින් වහන්සේ උදව් කරා. මනුස්ස මට්ටම තුල ඒලෙවල් කරලා ඉවර වෙනකොට අම්මා ගාවට ගිහිල්ලා මං කිව්වා, නේ අම්මේ මට ස්වාමි කෙනෙක් වෙන්න ඕනේ. අම්මා කිව්වා බෑ. නමුත් ඒලෙවල් රිසල්ට් ආවට පස්සේ මම රිසල්ට් අරගෙන ගියා පියතුමා ගාවට, අපේ මීසමේ ෆාදර් ගාවට ගියා. ගිහිල්ලා කිව්වා, ෆාදර් මං ඒලෙවල් පාස්, මම දැන් ස්වාමි කෙනෙක් වෙන්න ආසයි කියපු ගාම පියතුමා මගේ ඔළුවේ ඉඳලා කකුල වෙනකම්ම බැලුවා. ඇයියේ නොටෝරියස් කේස් එකක්. ඒ නිසා පියතුමා මාව බලලා කිව්වා, ඔයා ගෙදර ඉඳලා අම්මයි තාත්තයි බලාගන්න, මල්ලිව යවමු ස්වාමි කෙනෙක් වෙන්න. මොකද මල්ලි හොඳයි, සාන්ත දාන්ත තීන්ත කූඩුවක් තාමත්. මං එහෙම නෑ, මට තාම දාංගලේ. ඒ නිසා මල්ලිව යවමුයි කියලා කිව්වා. මාව ප්‍රතික්ෂේප කළා. මං දෙවෙනි දවසත් ගියා, බැහැම කිව්වා. මං හොඳ නැහැ කිව්වා ස්වාමි කෙනෙක් වෙන්න. සුදුසු නැහැ. මොකද මම වොලිබෝල් කෝට් එකේ ප්‍රශ්නෙට මං ඉදිරිපත් වුණ නිසා. තරුණයන්ත් එක්ක එකතු වෙලා මගේ ජීවිතය මේ අමුතු විදියට ගත කරපු නිසා. මගේ ගම පල්ලන්සීනේ, මේ කොච්චිගඩ පල්ලන්සීනේ දූවන කියන ගමේ මම පුෂ් බයික් එක පැදගෙන දවසක් පළමුතුරේ පල්ලියේ පැත්තට ගියා. පල්ලියේ පැත්තට යනකොට එතන පියතුමා හිටගෙන හිටියා. මම බයිසිකලේ හේතු කරා. හේතු කළා ඉවර වුණාට පස්සේ නේ මම ෆාදර් මගෙන් ඇහුවා, ඇයි පුතේ ආවේ කියලා. මට දෙන්න උත්තරයක් තිබුණේ නැහැ. ඇයි ආවේ කියන එකට උත්තරයක් නැහැ. මට එකපාරටම කියවුණා, කොමිසම් කරන්නයි ආවේ ෆාදර්. කිව්වා විතරයි කකුල් දෙක වැවුලන්න ගත්තා. පොඩි කාලේ කොමිසම් කරාද පස්සේ කොමිසම් කරලා නැහැ. ධාර්මික මනස්ථාපය මතක නැහැ. එනිසා මම කොමිසම් කරන්න ඕනෙත් නැහැ. කියවුණා. කියවුණා විතරයි පියතුමා ගිහිල්ලා මේ පුටුවේ ඉඳගත්තා. දැන් මම ගිහලා දන ගැහුවා. පෞටික කියන්න ගත්තා. ඒ ලෙවල් කරලා තරුණේ මේ මොකටද මං අනන්නේ? හැබැයි පියතුමා ගාව ඇඬෙනවා 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 එක දිගටම ඇඬුණා. පෞටික කියනකොට ඉක්ක ගානානා පෞටික කිව්වා. පියතුමා එදා දවසේදී අබ්සලූෂන් එක දුන්නා. සමාව දුන්නා. දුන්නම මට නිකන් ලুকু සහනයක් ලැබුණා. ලুকু ස්මක් ගියා. ඒ වගේ ලুকু සනසීමක් හම්බුණා.
මම පියතුමාට තැන්කියු වෙරි මච් කියලා මං ආයි පුෂ් බයිකේ පැදගෙන ගෙදරට යනකොට අපේ ගේ ගාවට හරවන තැන තමයි කනත්ත තියෙන්නේ. පියතුමා එදෙන තරුණ තරුණියන්ත් එක්ක ඉන්නවා ශ්‍රමදානයකට ඇවිල්ලා මම බයිසිකලේ හේතු කරලා ආයෙත් පියතුමා ගාවට ගියා. ගිහිල්ලා මං කිව්වා පියාණනි මට සුවා කියන්න විතරයි ඕන වුනේ. පියතුමා හදිස්සියෙම කියනවා මට, ඔව් පුතේ ඔයා අද හැන්දෑවට මිෂන් හවුස් එකට එන්න, මං ඔයාට නිව් ටෙස්ටමන්ට් එකක් දෙන්නට යනවා, ඒක කියවන්න පටන් ගන්න ඔබ ජනවාරි මාසේ කොළඹ සෙමිනරියට යන්න ලෑස්ති වෙන්න. මේ මම සුදුසු නැහැ ඔබ ගෙදරට වෙලා අම්මයි තාත්තයි බලාගන්න කියපු පියතුමා, මල්ලිව ස්වාමි කරමුයි කියපු පියතුමා හදිස්සියෙ මට කියනවා නේ ඔබ ස්වාමි කෙනෙක් වෙන්න. පියතුමා දැක්කේ නැහැ මම අඬ අඬා මගේ පෞටික කොමිසමේ කියනවා. පියතුමා දැක්කේ නැහැ මගේ අවුරුදු ගණනාවක් තිස්සේ පොදි බැඳලා තිබිච්ච ඒ පාපේ කිලිට මම එදා බාර දුන්නා. පියතුමා දැක්කේ නැහැ. හැබැයි සුද්ධාත්මයන් වහන්සේ මොකද කරේ? පියතුමාට දැනෙන්න සලස්වා. ඔහුගේ පාපය මං උරලා ගත්තා. ජේසුස්වමින් වහන්සේ දැනෙන්න සලස්වා. කල්වාරියේ කුරුසේ සෙල්වා වූ ඒ රුධිරේ මං ඔහුව සෝදලා පවිත්‍ර කරලා ඉවරයි. මට මොහොව දෙන්න. මගේ ජීවිතේ අලුත්ම පැත්තක් හැදුනා. මගේ දුබලකමේදී මට ආදරය කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. මගේ පාපේ තුල මම මිරිකිලා ඉන්නකොට, ඒ පාපේ පොදි බැඳගෙන ඉන්නකොට, ඒ පාපේ ඔඩුදුවල තියෙනකොට, ඒ පාපේ මාව හිර කරලා තියෙනකොට, ඒ පාපේ පිටුපාඩවත් මගේ ජීවිතේ අනාගතය පෙනෙන්නේ බැරි තරමට ඒ වහලා තියෙනකොට ස්වාමීන් වහන්සේ හැම පැත්තක්ම විවෘත කරා. උන්වහන්සේ දිගහැරියා. හැම පැත්තකින්ම ජීවිතයේ සතුටේ ජීවිතයක් බවට පත් කරා. ඔබ අද මගෙන් ඇහුවොත් ස්වාමි කෙනෙක් වශයෙන් ඔබ සතුටින්ද ඉන්නේ කියලා, ඔව් මම ලංකාව පුරාම පියතුමන්ලව ට්‍රේන් කරගන්නවා, සිස්ටර්ස්ලගේ ඥානකාන්ති ටික කරනවා, ongoing formation වලට උදව් කරනවා. මම කියනවා priest to this a beautiful lifestyle. ඒක හරිම ලස්සනයි. එන්න පූජාත්‍රයට එන්න. ඒක ඇතුලේ ඔබ ජීවත් වෙලා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් පිරෙන්න, ඔබ සලස්වන්න. ඒක පුදුම ආශිර්වාදයක්. පුදුම ආශිර්වාදයක්. ඔබේ ජීවිතය ඇතුලේ දෙවියන් වහන්සේට ඉඩ දුන්නොත් රැඳෙන්න ස්වාමීන් වහන්සේ ඉතුරු ඔක්කොම කරනවා. අපිට ස්වාමීන් වහන්සේට ඉඩ දෙන්න තියෙන්නේ මොකින්ද කියලා හවොත් කාර්ය රත්නනම්ේ තාත්තේ පුතේ දුවේ ගැඹුරු ඇත්ත පාපුච්චාරණේ විතරයි. මම ඔබගෙන් අහන්නේ නැහැ කවුද පාපුච්චාරණේ කරේ කියලා. අපි ඔක්කොම ගොඩක් වෙලාවට පාපුච්චාරණේ කරනවා. මාත් අහනවා ගොඩක් අයගෙන් පාපුච්චාරණේ කරාද? අයියෝ ෆාදර්ලා අපිට වැඩිය පව් කරනවානේ ෆාදර්. ෆාදර්ලා අපිට වැඩිය පව් කරන නිසා අපි දැන් ෆාදර්ලා ගාවට යන්නේ නැහැ. එහෙනම් මොනවද කරන්නේ? අපි ඩිරෙක්ට් ගහලා කියලා එනවා. අපි කෙලින් ගිහලා කියලා එනවා ෆාදර්. මොකටද ෆාදර්ට කියන්නේ? අපි තාත්තේ පුතේ දුවේ ෆාදර් ගාවට ගියාමත් ඔබ කියනවා මේ වගේ මේ පාපුච්චාරණේ තියෙනවනේ, ලස්සන පේලියක් තියෙනවා, අපි ඔක්කොම ආස කරන පේලියක් තියෙනවා. මොකද ආස කරන පේලිය? පියාණනි මේ වටත් මතක නැති වටත් සමාව හදන්න වඳුන මැනවා. හොඳට මතකයි. නමුත් කියන්න බයයි, ලැජ්ජයි. අමතුකලට දානවා. නැත්තම් කියනවා ඔය ෆාදර් මට වඩා පවුකාරයෙක්, ඒ නිසා යාට කියලා වැඩක් නැහැ. මම හැමදාම අහනවා පියතුමෙක් වශයෙන් මගේ පාපේට මං කොමිසම් කරගන්නවා. මගේ පාපේට මං කොමිසම්. ටිකකට ඉස්සර ඔබේ පියතුමා මෙහෙ පටන් ගන්න ඉස්සර කොමිසම් කරගත්තා. අපි ස්වාමීලා වශයෙන් කොමිසම් කරගන්නවා. අපි ස්වාමීලා වශයෙන් පව් ඔක්කොම කියලා සමාව ඉල්ල ගන්නවා. අපි හිතනවා ස්වාමීලා අපිට වඩා පව්කාරයෝ, ඒ නිසා ස්වාමීගාවට යන්න බෑ පව් කියන්න කියලා.
ඔබ ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාම අහනවද ඩොක්ටර් වට චිකන් ගුණ්‍ය හැදුනද නැත්නම් ඩෙන්ගු හැදුනද කියලා. අනේ නෑ. ඩොක්ටර් ගාවට ගියාම ඩොක්ටර් කිලිටිද ඩොක්ටර් හොඳයිද ඒවා එකක්වත් නෑ. මන් දන්නේ පුංචි පැටියෙක් ආව මා ගාවට පපුච්චාරණය කරන්න පළවෙනි පපුච්චාරණය. ඇවිල්ලා අද්දක වැඳගත්ත විතරයි මං ඉස්සරහ පිට ඒ චූටි කෙලි පැටියට මගේ පව් ඔක්කොම පෙවුනා. නේ පව් ටික පෙවුන නිසා පොඩි එක මොනවද කිව්වේ? ඔගොල්ලෝ පව් පුච්චාරණය කරන්න ආවොත් කාරයගොල්ලෝ කියාවි මේ පියාණනි පව්කාරෝ මට සමාව මැනව කියලා කියනවා. පොඩි එකත් අද්දක වැඳගෙන ඇස් දෙක බලාගෙන ඉඳලා ටික වෙලාවකින් කියනවා පව්කාරෝ පියාණනි මට සමාව මැනව. ඇත්තනේ කතන්දරයා. I was so happy. අඩුම ගානේ මගේ පව් ඔක්කොම දැක්ක පොඩි එක කියනවා පව්කාරා යැට්ටයි කමක් නැහැ ජේසුගෙන් සමාව ඉල්ලලා දෙන්න මට. ජීවිතේ එක තමයි වැදගත් වෙන්නේ. අපේ දුබලතම අපේ හිරවිච්ච තැන අපේ අඩුපාඩුව අපි අතරපුතාට පුතුම විදියට ගලාගෙන එනවා වරප්‍රසාද. මම මතකයි එක්තරා දවසක රත්නමේ තාත්තේ පුතේ දිවේ සුපුවත් ගන්නට ගෙනාවා තාත්ත කෙනෙක්ව. හැබැයි තාත්ත ඩාන්ස් භාගේ දරුවෝ ටික උස්සගෙන ආවේ ඇවිල්ලා ඔෆිස් එකේ තිබ්බා. තිබ්බට පස්සේ මං ඒ තාත්තගෙන් ඇහුවා කොහොමද කියලා. එතකොට කිව්වා මම එංගලන්තෙටත් මාව ගෙනිච්ච බෙහෙත් කරන්න හරි ගියේ නැහැ. ඉන්දියාවට ගියා බෙහෙත් කරන්න හරි ගියේ නැහැ. දැන් මේ සිංහල බෙහෙතක් කරනවා ඒකත් තාම හරි ගියේ නැහැ. මගේ දරුවෝ ටික උස්සගෙන ආවා මෙතනට කියලා. මං ඇහුවා තාත්තේ ඔයාට කොමිසමක් කරන්න පුළුවන්ද? මගේ මූණ බලාගෙන ඉඳලා කියනවා I can't remember any of those prayers father. මට ඒකේ තියෙන කිසිම යාඥාවක් මතක නෑනේ. මං කිව්වා කමක් නැහැ. ඔබට යාඥා මතක නැති වුණාට කමක් නැහැ. ඔබ කැමතිද ඔබේ ජීවිතේ ඇත්ත දෙවියන් වහන්සේට දෙන්න? එතකොට කිව්වා අවුරුදු 32ක් විතර වෙනවා මං කොමිසම් කරලා. මම කොමිසම් කරලා නැහැ අවුරුදු 32කට කියලා. මං කිව්වා no problem. ඔබ කියන්න ඔබට කියන්න ඕන දේ. ඒ තාත්තා අඬ අඬ හැම පාපයක්ම කියන්න පටන් ගත්තා. හැම පාපයක්ම කියලා ඉවර වෙනකොට අම්මේ තාත්තේ පුදේදුවේ පූජකයෙක් වශයෙන් එදා දවසේදී මගේ ඔෆිස් එකේදී මේ මම ඇබ්සලූෂන් එක දුන්න ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ඔබගේ පාපයන් වල සමාව ලැබිලා ඉවරයි කියලා ආශිර්වාද කරා. මට අදහා ගන්නවත් බැරුව ගියා. මේ අංශ භාග හැදිලා හිටපු තාත්තා අර මාළු වෙක්ව ගොඩට දැම්මම දඟලනවා වගේ එක දිගටම ෆිට් එක හැදුනා වගේ දඟලනවා. මට අදහා ගන්නවත් බෑ. ස්වාමීන් වහන්සේගෙන් මං ඇහුවා ස්වාමීනි මොකද මේ දඟලන්නේ? උන්වහන්සේ කිව්වා නැගිට්ටවලා ඇවිද්දවන්න කියලා. මනුස්ස මත්තම තුල හිතා ගන්න බෑ. තාත්තා උස්සගෙන යාවේ ස්වාමීන් වහන්සේ කියනවා නැගිට්ටවල ඇවිද්දවන්න. මට මතක් වුණා අර මේ මාක්තුමාගේ සුවිශේෂී දෙවනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේ කිව්වේ පුත්‍රය ඔබේ පව් ක්ෂමා කරනු ලැබේ කියලා විතරයි. මම ඒ තාත්තා ළඟට මගේ ඔෆිස් එකේ තිබිච්ච පුටුවක් ඇදලා ගත්තා. අත උස්සලා තිබ්බා. මං කිව්වා ඔබ නැගිටින්න වාරුව ගත්තා නැගිටින්න බෑ. මං කිව්වා ජේසු ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අල්ලගෙන නැගිටින්න කිව්වා. ඒ විශ්වාසයේ තුල ලොකු බලයක් ආවා. ඇදිලා ඒ තාත්තා හිටගත්තා. පුතාලා එළියේ ඉඳගෙන අඬනවා බලාගෙන. මං කිව්වා තාත්තේ ස්වාමීන් වහන්සේ ඔබට සමාව දීලා ඉවරයි. ඔබ අඩියක් යන්නේ ඉස්සරහට. අඩිය තිබ්බා දෙක තිබ්බා. මං කිව්වා එහෙනම් ගෙදර යන්න ඉස්සර බෝට්ටුවට ගිහිල්ලා ස්තුති කරලා යන්නයි කියලා. ස්වාමීන් වහන්සේ තුල නැගිටලා ඇවිදලා යහපත් විදියට සුවය ලැබුවා. එනිසා ගහමුදු ලොකුව පුඩියක් ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේගේ අතගිලි මත ඔබේ දුර්වලකම බාර දෙනකොට ඔබේ අඩුපාඩුව බාර දෙනකොට ඔබේ හිරමිත්තදල බාර දෙනකොට ඔබ යටපත් කරපු දේ බාර දෙනකොට උන්වහන්සේ ගලවන ගැලවිල්ල
පුදුමාකාරයි. උන්වහන්සේ නිදහස් කරන විදිය මහිමාන්විතයි. එනිස රත්රන මිත්තාතිපති දුවේ ඔබේ ජීවිතය තුළේ කොහේ හෝ තැනක හිරවිච්ච දවසක් තියෙනවා නම් කවදහරි ගිහිල්ලා ඇත්ත කොමිසමක් කරන්න. ඇත්ත කොමිසමක් කරන්න. එදාට ඔබ විතරක් නෙමෙයි ගැලවෙන්නේ. ඔබ විතරක් නෙමෙයි ගැලවෙන්නේ. මන මතකයි සුබ අත්තරනේ මම මෙහෙ කරනකොට ඉස්සර හැමදාම මෙහෙට ඉස්සරහින් ඇවිල්ලා අම්මා කෙනෙක් ඉන්නවා. අම්මා මෙහෙ පටන් ගන්නට විතරයි අඬනවා. ඕගල් අඬනවා. හැමදාම අඬනවා ඒ අම්මා. ඒ සමා එක්තරා දවසක මෙහෙ පටන් ගන්න ඉස්සර ඒ අම්මා ගාවට ගිහිල්ලා ඇහුවා, "අම්මේ ඇයි ඔයා හැමදාම මේ අඬන්නේ?" කියපු ගම කිව්වා, "ෆාදර් මම බැලලා ඉන්නේ තිරිසනෙක් ෆාදර්, මම බැලලා ඉන්නේ බේබද්දෙක් ෆාදර්, හැමදාම බොනවා ෆාදර්, මට ගහනවා ෆාදර්, මෙහෙට ඇවිල්ලා යනකොට වේයන්ෙන් එන පාපයක් කියලා මට කුණු හරපෙන් බයින්නේ ෆාදර්." මේ ඔක්කොම කියද්දී මට හිතෙච්ච දේ තමයි ඒ අම්මා කොමිසමක් කරානම් කොච්චර හොඳයිද. මං ඒ අම්මගෙන් ඇහුවා, "අම්මේ ඔබ කොමිසමක් කරන්න කැමතිද?" අම්මා මාදිහා බැලුවා, "ඇයියේ මහත්යයි කුණු හරප කියන්නේ, මහත්යයි බොන්නේ, මහත්යයි ගහන්නේ, දැන් ෆාද කියනවා මට කොමිසමක් කරන්න කියලා." හැබැයි එහෙම ඇහුවේ නෑ, බැලුව විතරයි මාව. මං එක් කරගෙන ගියා පැත්තකට. පැත්තකට එක් කරගෙන ගියාද පස්සේ ඒ අම්මත් එක්ක කොමිසමට මේ මං ඉඳගත්තම පෞටික කියන්න පටන් ගත්තා. ඇත්ත පෞටික කියන්න ගත්තා. ඇබ්සලූෂන් එක දුන්නා. ඊට පස්සේ මෙහෙයට හිටිය වෙන්නේ නැති මට මතක නැහැ. ඊළඟ සතිය ආවා මට ඒ තරම් නෝට්ුනේ නැහැ. ඊ තවත් සතියක් ආවා මම බැලුවා ඉස්සරහින් ඉන්නවා අඬන්නේ නැහැ. තවත් සතියක් බැලුවා ඉස්සරහින් ඉන්නවා අඬන්නේ නැහැ. අප්පුඩි ගහනවා තෝසනවා ජේසු කියනවා ඔක්කොම කියනවා අඬන්නේ නැහැ. මම බැලුවා මාර අප්සෙට් එකනේ. කවුරු හරි අඬනවා වුණත් මට ප්‍රශ්නේ අඬන්නේ නැද්ද ප්‍රශ්නේ. ආයෙත් ගියා අම්මා ගාවට. "ඇයි අම්මේ අඬන්නේ නැත්තේ?" නේ. එතකොට "ඇයි අම්මේ අඬන්නේ නැත්තේ?" කියවුවාම ඒ අම්මා කියනවා, "ෆාදර් නේ ස්තුති මෙතේ බැලුවේ නැද්ද? මං ස්තුතියක් දැම්මනේ." මං එහෙනම් මොනවද අපි ස්තුතිය? "ෆාදර් මං කොමිසම් කරාට පස්සේ මගේ මහත්තයා අරක්කු කටේ තිබ්බේවත් නැහැ. හැමදාම මෙහෙට ඇවිල්ලා යනකොට මට ගුටි කන්න මලාගෙනයි මං ආවේ." අර අතන හිටගෙන ඉන්නේ මගේ මහත්තයා. එයා තමයි දැන් මාව බයිසිකලේ දාගෙන එන්නේ. "අම්මා කොමිසම් කරා. අම්මා පාපේර සමාවෙ ඉල්ල ගත්තා. ගෙදර ඉන්න ස්වාමි පුරුෂයා වෙනස් වෙලා. ගෙදර තිබිට වාතාවරණය වෙනස් වෙලා. ඒ නිසා ඔබ අත්ත කොමිසම කරපු දාට රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබේ ව්‍යාපාරද ඔබේ රස්සාවද ඔබේ පරම්පරාවද ඔබේ දරුවෝද හැම කෙනෙක්ගේම ජීවිතවල වෙනසක් ඇති වෙනවා ඇති වෙනවා ඇති වෙනවා ඇති වෙනවාමයි. එනිසා අපි නැගිටිමු. අද කොමිසම් කරන්න ස්වාමීලා හිටියානම් වැල නොකඩි ඔබ කොමිසම් කරාවි. නමුත් අපි මේ මොහොත වෙනකොට ස්වාමින් වහන්සේ වෙතට අපේ ජීවිතය ඔසවන්නට ඕනේ. මන්දයත් ස්වාමින් වහන්සේ ඉදිරියේ සප්‍රසාදී ජේසු තුළ ඔබේ මගේ ජීවිතේ ගොඩනගා ගන්න අපි ලකලෑස්සේ වෙන්නට යනවා. අත් දෙක වැඳ ගන්න. මතක් කරලා බලන්න. කොහොමද පුතේ ඔබේ ජීවිතය? කොහොමද දුවේ ඔබේ ජීවිතය? ඇස් එක වහ ගන්න. ඔබ ඔබෙන් අහන බලන්න. ඔබට අවුරුදු ගණනාවක් තිස්සේ යකි මනසේ තැම්පත් වෙච්ච කොහේ හරි තැනක හිරවිච්ච තැනක් තියෙනවද? ස්වාමීන් වහන්සේට කියන්න. ස්වාමිනි ඇත්තයි, මං සමහර දේවල් වලින් මං නිදහස් වෙලා නැහැ. ජෙසුනි, පුංචි කාලේ සමහර වෙලාවට මගේ අම්මගේ කුස ඇතුලේ ඉන්නකොට ඒ අම්මා ඇතුළ ඇතිවිච්ච කන්සෙප්ෂනල් එරේක ස්වාමි
මට තාම බලපානවා. අම්මගේ රිජෙක්ෂන් එක මට බලපානවා. තාත්තගේ ප්‍රතික්ෂේපය මට බලපානවා. මට සමහර දේවල් තාම කරගන්න බැහැ. දන්නෙම නැතුව මට කේන්ති ගිහිල්ලා. දන්නෙම නැතුව මගේ ජීවිතය ඇතුලේ මොකද්දෝ වෙනවා. ස්වාමිනී, එනිසම ගොඩක් වෙලාවට අසතුටෙන් ඉන්නේ. අසතුට කියන දේ හරි ඉක්මනට මට ඇතුල් වෙනවා. ජීවිතේ සමහර දේවල් හිතනවා, නමුත් ඒක ඇත්තක් වෙන්නේ නැහැ. පතනවා, ඒක අල්ල ගන්න බෑ. ජේසුනේ, මං කෑ ගහලා තියෙනවා. ජේසුනේ, නමුත් තාම මට අල්ල ගන්න බෑ. මං අසරණ වෙලා, කුතුණු දූ තැනක හිර වෙලා, මං තනි වෙලා, මගේ මහත්තයා හිර වෙලා, මගේ පිරිද හිර වෙලා, මගේ භාර්යාව හිර වෙලා, ජේසුනේ, මගේ අම්මා තාත්තා හිර වෙලා, ජේසුනේ, මගේ දරුවෝ හිර වෙලා. ස්වාමිනේ, ස්වාමිනේ, මනුස්ස මට්ටම තුල අපිට හිර වෙච්ච තැනින් කිලන තැනින් නැගිටව ගන්න බෑ. ස්වාමිනේ, පේදුරු වතුරේ ගිලීගෙන ගිලීගෙන යනකොට අත දික් කරලා කෑ ගහනවා. ජේසුනේ, ජේසු ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා අත අල්ලගත්තා. ඇන්ඩ්‍රුට බහින්න බැරුව ගියා, බර්තලේමුට බහින්න බැරුව ගියා, කිසිම කෙනෙකුට බහින්න බැරුව ගියා, තෝමස්ට බහින්න බැරුව ගියා, ජුවක්ට වතුරට බැහැලා පේදුරුව ගොඩ ගන්න බැරුව ගියා. ජේසුස්වාමීන් වහන්සේ අත දික් කරලා අල්ලගත්තා. ජේසු, ඔබට අවශ්‍යයිද උන්වහන්සේගේ ජීවිතය අල්ලගන්න? ජේසුනේ, ඔබේ මේ කුරුසයේ වෙතට මේ දකුණු අත දැන් දික් කරන්න. අල්තාරය ළඟ තියෙන කුරුසේ වෙදට දික් කරන්න. ඔබේ ජීවිතය, මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවිතය ඒක එල්ලලා කියත මිටිය යත්ත හැම දෙයක්ම එල්ලලා ඔබගේ ජීවිතයත් මේ මොහොත වෙනකොට ස්වාමීන් වහන්සේ වෙදට දිගු කරලා කියන්න. ජේසුනි, ඔබහන්සේ අල්ලගන්න. ජේසුනි, අපේ අතුරාන්තේ දන්නේ වහන්සේ. ස්වාමිනී, මගේ අතීතේ දන්නේ වහන්සේ. මගේ වර්තමාන අරගලේ දන්නේ වහන්සේ. මගේ අනාගතේ දන්නේ වහන්සේ. ස්වාමිනී, එස වහන්සේ අල්ලගන්න. අල්ලගන්න. මං ගොඩක් දෙනෙකුට දුන්නා අත අල්ලගන්න කියලා. ඒගොල්ලන්ට අමාරු වෙනකොට අතහැරියා. ඔබ නරකයි කියනකොට අතහැරියා. ඔබ සුදුසු නැහැ කියනකොට අතහැරියා. නමුත් වහන්සේ මාව අතහරින්නේ නැහැ. මගේ දුර්වල සමේදී අතහරින්නේ නැහැ. මගේ අනුපාඩුවේදී අතහරින්නේ නැහැ. මගේ පාපේදී වහන්සේ අතහරින්නේ නැහැ. ජේසු, මුළු ලෝකේ කවුරු අතහැරියත් ඔබ වහන්සේ අතහරින්නේ නැහැ. මට විශ්වාසයි. ඉන්සා අල්ලගන්න ජේසුනේ. ජේසුනේ, ඔබට බාරයි මගේ අතීතය. ඔබට බාරයි ස්වාමිනේ මගේ වර්තමානය. ඔබට බාරයි ස්වාමිනේ ජේසුනේ මානු දන්නා මගේ අනාගතය. ඔබට බාරයි ස්වාමිනේ. ඔබට බාරයි ස්වාමිනේ. ඔබට දෙන්න පුළුවන්ද හදවතින්ම බාර දෙන්න? ජේසුනේ, හදවතින්ම බාර දෙන්න. කල්වාරියේ කුරුසෙන් ගලන්නා වූ දිව්‍යමය බලගතුරු දීරෙන් ඔබව සෝදල පවිත්‍ර වෙන්නට යනවා ස්වාමිනේ. ඔබට බාරයි ඒ හැම දෙයක්ම. You are my Lord, You are my Savior, You are my Good Shepherd, You are divine healer. Everything is possible with your new Lord. I firmly believe it. I firmly believe it, Lord. ඉන්ස බාර දෙන්න. අද දිග කරලා බාර දෙන්න. ඔබ විතරක් නෙමෙයි, ඔබේ ජීවිතේම බාර දෙන්න. ඔබට ස්වාමිනේ දිනෙත් අතරින්
කඳුළු වැටෙන්නට මත්තෙන් ඔබට බාරයි ස්වාමිනේ හැම දෙයක්ම. ශක්තිය ඔබයි ස්වාමී, මම අල්ලන ගන්න දැන්. ඔබ ස්වාමිනේ, ඔබ වහන්සේට බාරයි ස්වාමිනේ, ඔබ වහන්සේගේ අතැගිලි මතට මේ මොහොතේ බාර ගන්නවා ස්වාමිනේ. එනිසා මේ මොහොත වෙනකොට වහන්සේගේ ආදරයෙන් පුරවන්න, වහන්සේගේ ප්‍රේමයෙන් පුරවන්න, වහන්සේගේ ආදරයේ හස්සේට මේ මොහොතේ බාර කරනවා ස්වාමිනේ. මනුස්ස මට්ටමතුල අපගේ තිබෙන දුබලතාවයන්, මනුස්ස මට්ටමතුල අපේ ජීවිතවල තියෙන හිරවීම වහන්සේ දන්නවා ස්වාමිනේ. එබැවින් ඔබට බාරයි ස්වාමිනේ, ඔබට බාරයි ස්වාමිනේ. ඒ හැම දෙයක්ම වහන්සේට බාරයි ස්වාමිනේ, වහන්සේගේ ජීවිතයට බාරයි ස්වාමිනේ. ආශිර්වාද කරන්න ස්වාමිනේ, ආලේප කරන්න ස්වාමිනේ, ආශිර්වාද කරන්න ස්වාමිනේ, ආලේප කරන්න ස්වාමිනේ, ආලේප කරන්න ස්වාමිනේ, ආශිර්වාද කරන්න ස්වාමිනේ, සූදි ස්වාමිනේ, වහන්සේ බාර අපේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ යාඥා කර මැදක වැඳගෙන වහන්සේ මේ මොහොතේදී ශක්තිමත් කරන්න බාරයි ස්වාමිනේ. වහන්සේ මේ මොහොතේදී ආලේප කරන්න ස්වාමිනේ. ඔබ වහන්සේගේ දේව අනුහස තුල අපේ ජීවිත බාර කරන මේ සුද්ධ මොහොතේ, ඔබ වහන්සේ අපේ ජීවිත ශක්තිමත් කරන මොහොතේදී නපුරා ඉඩ දෙන්න එපා ස්වාමිනේ. අපිට අවශ්‍ය වහන්සේ ශක්තිය ලබන්න, අපිට අවශ්‍ය වහන්සේගේ බලය ලබන්න, අපිට අවශ්‍ය වහන්සේ වෙදරෙන්න ජේසුස් ස්වාමිනේ. වහන්සේ ශක්තිමත් කරන්න, අපිව බලවත් කරන්න, මෙහෙවන්න ජේසුස්. වහන්සේ තුල ඒ සෑම දෙයක්ම කරන්න ශක්තිය දෙන්න ස්වාමිනේ. මාරයි සමිදුනේ මාතේ අතීතය වර්තමානය මගේ අනාගතේ. අපි අත් එක්කම දියු කරලා කියමු. ඔබට බාරයි සමිදුනේ මාතේ අතීතය වර්තමානය මගේ අනාගතේ. ඔබට බාරයි ජේසුනේ. ඔබට බාරයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මනුස්ස මට්ටම තුල අපිට ඇති වෙන තෙහෙට්ටුව කලකිරීම තමයි අපේ හදවත ඇතුලේ ඇති වෙන බයගතිය. ඒ නිසා සාතන් මේ පුලෝතලේ ඉන්නවා නම් ඒ සාතන් කරන එකම දේ
ඔබව මාව බයගස්සනවා. එනිසා සුදු බයිබලයේ පුරාවටම ස්වාමීන් වහන්සේ ඔබට මට පොරොන්දුවක් දෙනවා. මොකද්ද මේ පොරොන්දුව? අපි කියමු මං කිව්වට පස්සේ යෙසායා 43 තියෙන්නේ. එම්බා ඊශ්‍රායෙල් ජනේනි, එබ්බා ඊශ්‍රායෙල් ජනේනි, ජාකොබ්ගේ වංශේනි, ජාකොබ්ගේ වංශේනි, නුඹ නිර්මාණය කොට, නුඹ නිර්මාණය කොට, මවා වදාළ, මවා වදාළ, සමිදානෝ, සමිදානෝ, මෙසේ වදාරනසේකා, මෙසේ වදාරනසේකා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා, ඔබව මාව අපිව මැව්වේ දෙවියන් වහන්සේ කියලා. හැබැයි ආදම් සහ ඒවවත් දෙවියන් වහන්සේ මැව්වයි කියලා උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 27 පදයේ කියනවා, මගේම ස්වභාවයට, මගේම ස්වරූපයට ඔබව මැව්වයි කියලා කියනවා. හැබැයි ඒගොල්ලෝ දෙන්නම හැංගෙන්න පටන් ගත්තා. කවදද හැංගුනේ? පව් කරපු දවසේදී, දුර්වල වෙච්ච මනුස්ස මොහොතේදී, දුර්වල වෙච්ච මොහොතේදී ඔවුන්ට ඕන වුණා හැංගිලා ඉන්න. ස්වාමීන් වහන්සේ මොනවද කරේ? එහෙනම් හැංගිලා ඉන්න කියලා කිව්වද? නැහැ. හැංගිලා හිටපු අය වෙතට උන්වහන්සේ පියමන් නගනවා, සක්මන් කරනවා, ගිහිල්ලා අහනවා, ආදම් ඔබ කොහෙද? Where are you? ඔබ කොහෙද? ඒව අපි මෙහෙයා. අම්මේ තාත්තේ පුතේ දුවේ, බය කියන දේ ඔබේ මගේ ජීවිතේට කවදා හරි ඇතුල් වුණොත්, ඔබට මට අර දෙවියන් වහන්සේ දුන්න ඒ විශේෂ නිදහස නැතුව යනවා. නිදහස නැහැ. ඊට පස්සේ හිරවිච්ච මිනිස්සු හිර වෙලා තමයි ජීවත් වෙන්නේ. එනිසා ස්වාමීන් වහන්සේ, මේ පුළුව තලින් ඔබට මට හිර වෙන්න දෙන්නේ. ඒනිසා ස්වාමීන් වහන්සේ කියනවා, ඔබගේ අතීතයට අයිතිය තියෙන්නේ මටයි, ඔබගේ වර්තමානයට අයිතිය තියෙන්නේ මටයි, නුඹගේ අනාගතයට අයිතිය තියෙන්නේ මටයි. එතකොට බොරුවට ඔබ ඒ අයිතිය ගන්න එපා. ස්වාමීන් වහන්සේ කියනවා, මම කියවල පස්සේ කියන්න, බිය නොවන්න, බිය නොවන්න. මේක තමයි අල්ලගන්න ඕන වචනය. ඔබට ඉරුදින හැමදාම ඔබ දිව්‍ය පූජාවට ආපුවාම රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ, ඔබව කොර කරලා ගෙදර යවන්නේ නැහැ, ඔබව අංශභාග කරලා ගෙදර යවන්නේ නැහැ, ඔබව රෝගී කරලා ගෙදර යවන්නේ නැහැ, ඔබව අසරණ කරලා ගෙදර යවන්නේ නැහැ, ඔබව හෙම්බත් කරලා ඔබව ගෙදර යවන්නේ නැහැ, ඔබව නැති කරලා ගෙදර යවන්නේ නැහැ. ස්වාමින් වහන්සේ මොනවද කරන්නේ? ඔබ ආපුවාම ඔබේ දින බය ගතිය, බියසුළු ගතිය අරගෙන උන්වහන්සේ ඔබට ශාන්තිය දෙනවා. එනිසා තමයි උන්වහන්සේ කියන්නේ, ඔබ බය වෙන්න එපා. සමහර වෙලාවට රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ නේ උන්වහන්සේ පුදුම දේවල් කරනවා. මට මතකයි නේ, අබුඩාබි ඉන්න යුවලක් සුපුවත් ධර්ණට ආවා අවුරුදු කීපයකට ඉස්සර. ඒගොල්ලෝ ආපු ඇවිල්ලා මට කියනවා, ෆාද අපිට අපි විවාහ වෙලා අවුරුදු 18ක් වෙනවා. අපි විවාහ වෙලා අවුරුදු 18ක් අපිට දරුවෝ නැහැ ෆාද. අපිට දරුවෝ නැහැ. මං ඇහුවා, චෙක් කරලා බැලුවද? ඩොක්ටර්ස්ලා ගාවට ගියාද? ඔව්. ඩොක්ටර්ස්ලා කිව්වා අපිට දරුවෙක් හම්බෙන්න චාන්ස් එකක් නැහැ. සීරම් කවුන්ට් එක 0. ඒ වගේම ඉරෙගියුලර් මෙන්සස්, මේ හෝමෝන්ස් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා දෙන්නටම ඩිෆෙක්ට්ස් ගොඩයි. ඒ නිසා දරුවෙක් නැහැ කියලා කිව්වා. ස්වාමීන් වහන්සේ තුල එදා දවසේ ඔළුවට අත තියාගෙන යාඥා කරනකොට උන්වහන්සේ පුදුම පණිවිඩයක් දුන්නා. ඒගොල්ලන්ට කියන්න බය වෙන්න එපා කියලා. මම බැලුවා මාරප් සෙට් එකනේ. මේගොල්ලෝ කියනවා අවුරුදු 18ක් දැන් විවාහ වෙලා දරුවෝ නැහැ කියලා. ස්වාමීන් වහන්සේ කියනවා බය වෙන්න එපා කියලා. මං එදා දවසේදී ඔවුන්ට කියනකොටම බය වෙන්න එපා පුතේ කියලා කිව්වා විතරයි ස්වාමීන් වහන්සේ ඉතුරු වචනේ කියන්න කිව්වා. මොනවද කියන්නේ? කියන්නේ ඔබට දරුවෙක් හම්බ වෙනවා, ඔබට ගෑනු ළමෙක් හම්බ වෙනවා, එයාට ක්‍රිස්තන් කියලා තියන්න නම. එදා දවසේදී
කිව්වා. ඔබට ගැහුණු ළමයේ කම්බ වෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා එයාට ක්‍රිස්තියන් කියලා නම තියන්න කියලා. ඒගොල්ලෝ ආයේ අබුඩාබි ගියා. අබුඩාබි ගිහිල්ලා ඉවර වෙලා නැවත වතාවක් මාස දෙකක් විතර යනකොට කෝල් කරලා ඒ මහත්තයාමට කියනවා ෆාදර් දැට්ස් ඒ ගුඩ් නිව්ස් ෆෝ යූ. සුභාරංචියක් තියෙනවා. මං හවා මොනවද සුභාරංචිය? මගේ වයිෆ් ප්‍රෙග්නන්ට් ෆාදර් දරුවෙක් හම්බෙන්න ඉන්නවා. ඒ දරුවා හම්බුණා කෙලිපැටි. ක්‍රිස්තන් අද හරිම ලස්සනයි. සුද්ධ කෙල්ලෙක්, බලවන්ත කෙල්ලෙක් ස්වාමීන් වහන්සේ දුන්නා. What is humanly impossible is possible for your God. Don't worry. බය වෙන්න එපා. ඒ නිසා ප්‍රශ්නයට වඩා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මහා බහුලයි. දෙවියන් වහන්සේගේ අත දිගයි. ඒ නිසා උන්වහන්සේගේ අත දිගු කරන්න පුළුවන්. ඉහළ ඉඳලා දිගු කරන්න පුළුවන්. එන්ස තමයි ඔබට මට හම්බ වෙන ලොකුම බලය. තමයි සුදුසුදු පූපේ තුල ජීවමාන වැඩ සිටින සප්‍රසාද වහන්සේ. සප්‍රසාද වහන්සේ ඔබ තුලට වැඩම කරාට පස්සේ, ඔබ තුලට ආවට පස්සේ බය වෙන්න එපා. බය වෙන්න එපා. ඔබට ස්වාමීන් වහන්සේ කියනවා ඔබ ජල මැදින් ගියත්, ගිනි මැදින් ගියත් ඔබ විනාශ වෙන්න දෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මම නුඹලා මුදා ගතිමි. එල්සයි ජෝන්තුමාගේ සුවිශේෂී 6 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදයේ ඉඳලා ස්වාමීන් වහන්සේ කියනවා, මේ මොනවද කියන්නේ? මම මේ පොළොව තලයට ආවේ කිසිම කෙනෙක් නැතිවන්න නැර අන්තිම දවසේදී හැම කෙනෙක්ම ගලවගෙන උත්සාහන කරන්නයි කියලා. එහෙනස කී දෙනෙක් මේ මොහොතේ උත්සාහන වෙනවද? මරුණම ස්වර්ගයට යන පොඩ කතුස්සන්න බෑ. උත්සාහන වෙලා ස්වර්ගයට යන්නේ මාරප් සෙට් එකනේ. ෆාදර් හැමදාම පූජාවට එනවා. සප්ප්‍රසාද වහන්සේත් ලැබෙනවා. සත්‍යද ජීවනයේද මාර්ගයේද මම වෙමි. මා අදහ ගන්නා මරුණත් ජීවත් වන්නේ. ජීවත්ව සිටින කිසිවෙක් නොමරන්නේලු. ඇත්තද? දැන් ඉස්සල කියපේකත් ඇත්තද? මම මේ පොළොව තලයට ආවේ කිසිම කෙනෙක් නැතිවන්නට නෑර අන්තිම දවසේදී හැම කෙනෙක්ම උත්සාහ කරන්නයි කියලා ස්වාමීන් වහන්සේ වචනේ කියනවා. දැන් ඔබ අදහන්නේ මොකද්ද? සාතල් කියාවි මොන පිස්සුද? උඹ කරලා තියෙන පව් වල උඹ කොහෙද උත්සාහ වෙන්නේ යන්නේ? හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා නේ, ඔබවමමයි උත්සාහ කරන්නේ. ඔබට උත්සාහ වෙන්න බෑ. ඔබට නැගිට ගන්න බෑ. හැබැයි මම නැගිටවන්නට යනවා. මම ඔබ උත්සාහ කරනවා. කී දෙනෙක් අදහනවද සප්‍රසාද වහන්සේ ඔබ උත්සාහ කරනවා කියලා? අදහන යට උසන්න මන් කවදා හරි මරුනම උන්වහන්සේ ඔබ උත්සාහ කරනවා. එහෙනම් නැගිටලා ගහන්න කියලා පුඩියා. නැගිටලා ගහන්න. අපි නැගිටිමු. නැගිටලා ගහන්න ලොකු පුඩියා. ස්වාමීන් වහන්සේව අදහන උන්වහන්සේව විශ්වාස කරන ඔබට ස්වාමීන් වහන්සේ කියනවා මම ඔබව විනාශ වෙන්න දෙන්නේ නැහැ. මම ඔබව බලා ගන්නවා. I will take care of you. I will take care of you because you are precious. You are so good and I know your past, present and future. Don't worry about your past because I love you so much. I know what to give, how to give and when to give. Unwanse kiyenawa kawadada denno ne kiyala mama dannawa. Insa podda kal bay wenne pa. Insa swamin wanse mema kiyenawa. Numbala ma kiyala passe kiyanne man numbala numbala mage asamuvehi mage asamuvehi watina vastuwak wena bævinda watina vastuwak wena bævinda garu katayutuwa sipinna bævinda garu katayutuwa sipinna bævinda piyenawanna piyenawanna numbala mama numbala samaga sitimi mama numbala samaga sitimi prashansa veva prashansa prashansa veva prashansa veva prashansa veva prashansa veva viswasaida විශ්වාසයිද? විශ්වාසයි. විශ්වාසයි. එහෙනස මටත් විශ්වාසයි. එහෙනස රත්නම් මේ තාත්තේ පුතේ දුවේ මාගාවට සමහර වෙලාවට මේ දහස් ගණනක් මිනිස්සු ආපුවාම ඇවිල්ලා නොයෙකුත් ප්‍රශ්න කියනවා, කරදර දිනවා, බාධක කියනවා. හැබැයි මට දෙන්න බෙහෙත් නෑ. මම ડોක්ටර් කෙනෙක් නෙමෙයි. හැබැයි මං දන්නවා හොඳ ડોක්ටර් කෙනෙක් ඉන්නවා. සුපුවත් තරණට එක්තරා දවසක අවුරුදු ගානකට ඉස්සර මේ ගෙනාවා ඇස් දෙක පේන්නේ නැති ගෑනු ළමෙක් වා. බෞද්ධ ගෑනු ළමෙක්. ඒ බෞද්ධ ගෑනු ළමයාව ගෙනාවට පස්සේ එදා දවසේදී ඒ ගෑනු ළමයා මට පෙන්නද්දී නේ ඒ ගෑනු ළමයා මට කියනවා මගේ ඇස් දෙක පේන්නේ නැහැ. නමුත් මං කිව්වා ඒ ගෑනු ළමයාට නේ මං දන්න හොඳ ડોක්ටර් කෙනෙක් ඉන්නවා. ඒ ડોක්ටර්ට පෙන්නමුද කියලා.
එතකොට ඒ දුව කිව්වා අනේ ෆාද මෙහෙම ඩොක්ටර් කෙනෙක් ඉන්නවා නම් මාව පොඩ්ඩක් යවන්නකෝ එතනට මගේ ඇස් දෙක එතකොට පෙනීමේ ඉදා. ඇයි මේ ඇස් දෙක පේන්නේ නැත්තේ? මේ දරුවා මං හිතන්නේ කුරුණෑගල පත්තේ දරුවෙක්, බෞද්ධ දරුවෙක්, ෆ්‍රීඩේ සෝන් එකට වැඩදාපු කෙලිපැඩියෙක්. ඒ ෆ්‍රීඩේ සෝන් එකට කෙලිපැඩි වැඩට ආවත් ගෙදර දුක නිසා, ගෙදර වේදනාව නිසා, ගෙදර ගොවිතැන අඩාල වෙලා, නෑදුරුස්සලින් වැඩි වෙලා, අම්මන තාත්තර නංගිලාට ජීවත් වෙන්නට බැරි මොහොතේදී මේ කෙලිපැඩි හැමදාම නිදාගන්න ඉස්සර අඬනවා. අඬලා ඉවර වෙලා දෙයක් කියනවා. මොනවද කියන්නේ? මට මේවා පේනවට වඩා හොඳයි පේන්නේ නැත්තම්. ඒ දුක පේනවට වඩා හොඳයි පේන්නේ නැත්තම්. හැමදාම කිව්වා පේන්නේ නැත්තම් හොඳයි කියලා. ටික දවසක් යනකොට ඩ්‍රයි අයිස් ආවා. ඇස් දෙක වේලෙන්න පටන් ගත්තා. ඇස් පේන්නේ නැතුව පරිදි යන්න පටන් ගත්තා. කඳුළු නන්න පටන් ගත්තා. අන්තිම මොහොතේදී ඒවත් නැතුව ගියා. හැබැයි එදා දවසේ සප්‍රසාද වහන්සේව වැඩම කරලා අරගෙන යද්දී සප්‍රසාද කරඩුවේ මම ආශිර්වාද කරා ඒ ගෑනු ළමයා ළඟත්. ස්වාමීන් වහන්සේ තුල බාර දුන්නා ඔබ වහන්සේට බාරයි ඒ ඇස් දෙක කියලා. එදා බදාදා රෑ මෙහෙ ඉවර වෙලා ගෙදර ගිහිලා නිදාගත්තා. හැබැයි බ්‍රහස්පතින්දා උදේ නැගිටිනකොට ඒ කෙලිපැඩි අදහ ගන්නවත් බෑ. ඇස් දෙක අරබුවාම ආයස් දෙක පේනවා ඒ කෙලිපැඩිගේ. ඒ සමි ගහමුද ලොකු අපුණියක් සප්‍රසාද වහන්සේලා උන්වහන්සේ ආශිර්වාද කරනකොට වහලා තියෙන ඔබේ ජීවිතේ ඇරෙනවා, ඉර වෙලා තියෙන ජීවිතේ නිදහස් වෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ කතෝලික සභාව තුළ ඔබට මට ගැලවීම දෙන, උත්තානය දෙන, එදිනෙදා ජීවිත අරගලෙන් ඔබව මාව නිදහස් කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එහෙනම් උන්වහන්සේට කියන්නට යනවා චේසුනි අපි අතරට අපේ පවුල ආශිර්වාද කරන්න. චේසුනි අපි අතරට එන්න. ඔබ වහන්සේව අපි සප්‍රසාද වහන්සේව වැඩම කරන්නට යනවා. මෙල්තාරේ වෙදට ගේන්නට යනවා. ගම්බීරව අඳගහගෙන එන්නට යනවා. චේසුනි එහෙනම් මේ ගමේ ජීවත් වෙන, මේ පලාතේ ජීවත් වෙන අපි දිහා බලන්න එන්න. අපි දිහා බලන්න එන්න. ඇවිල්ලා අපේ අතුලාන්තයේ දිහා බලන්න. උන්වහන්සේ කියන්නට යනවා මොනවද? අහසේ කවුළු විවර කරලා මම ආශිර්වාද නොකරන්ද කියලා උන්වහන්සේ අහන්නට යනවා. ඒ නිසා ඔබේ ජීවිතයේ ඇතුලේ පර්සනල් ප්‍රයා, පර්සනල් ප්‍රයාක ගොඩනගපු ගාම ස්වාමීන් වහන්සේ මත රැඳෙනකොට ඔබේ ජීවිතයේ පුතුමාකාර වෙනසක් ඇති වෙනවා. රත්තරනම් මේ තාත්ති පුතේ දුවේ පවුල් ජීවිතය කියන්නේ සුන්දර ජීවිතකම වේදයක්. මේ පුළුව තලේ කවුරු හරි ඇහුවොත් මගෙන් මං ආස කරන ජීවිත ක්‍රමවේදය මොකක්ද කියලා මම කියනවා ඔබ ගත කරන ඔය පවුල් ජීවිතය හරිම ලස්සනයි කියලා. ඒක තමයි ලෝකේ අමාරුම ජීවිත ක්‍රමවේදයත්, ඒක තමයි ලෝකේ ලස්සනම ක්‍රමවේදයත්. පවුල් ජීවිතය ගත කරද්දී ඔබ ස්වාමින් වහන්සේගේ මහා කැමැත්තක් ඉෂ්ට කරලා ඔබට සමහර වෙලාවට පෙරේවි සිස්ටර්ලා ස්වාමීලා වශයෙන් අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරලා කියලා. ඒ නිසා මම කියනවා the marriages are done in heaven. ඔබ බැඳලා ඉන්නේ සුදුසු කෙනාවද? නැහැ. ඔබ බැඳලා ඉන්නේ සුදුසු කෙනාව නෙමෙයි. දෙවියන් වහන්සේ ඔබට දුන්නේ ස්වාමි පුරුෂයා වශයෙන්, භාර්යාව වශයෙන් සුදුසු කෙනාව නෙමෙයි. මං ගොඩක් වෙලාවට චූටි කෙල්ලන්ගෙන් කොල්ලන්ගෙන් අහනවා මේ කොහොමද? දැන් කවුරු වරි ඉන්නවද? මේ ඔව් ෆාදර් දැන් ඉන්නවා. මේ තරුණ තරුණයන්ගෙන් අහපම දැන් ඉන්නවා. මං අහනවා ඇයි යාළුවනේ? මං ඔබගෙන් අහුවොත් කාර්ය ඇයි බැන්ද කියලා. හරි ස්වීට් ෆාදර්යා හරි හොඳයි. නැහැ ස්වාමීන් වහන්සේ තුල ඇයි ඔබ බැන්දේ? ඔබේ මහත්යාගේ ආත්මය ගලව ගන්න. ඔබ විවාහ වුණේ ඔබේ භාර්යාවගේ ආත්මය ගලව ගන්න. නමුත් දැන් ආත්මය ගලවනවද? නැහැ. අපි ආත්මය ගලවන්නේ නැහැ. මගේ මහත්යා නරකයි නම් හොඳයි නැත්නම් මේ මොහොතේදී දමන දාලා යන්න යනවා. නැහැ, දාලා යන්න එපා. ඒ දුර්වල මහත්යාව ඔබ වාසනාවත් කල්ලිද, අවාසනාවත් කල්ලිද, ලෙඩ දුකේදි හා සුවසපේදිද ඔබට විශ්වාසවන්තවන්න පොරොන්දු වෙනවා. මගේ මුළු ජීවිත කාලය තුලදීම මම ඔබට ප්‍රේම කරනවා, මම ඔබට ගෞරවය කරනවායි කියලා කිව්වා. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඔබව
එක ගෙදරක ජීවත් වෙන්න ආශිර්වාද කරා. අපි සප්‍රසාද වහන්සේට කියමු ස්වාමිනේ, එහෙනම් ඔබ වහන්සේ වැඩම කරන්න, එක පවුලක් එක ගෙදරක ජීවත් වෙන්න ඔබ වහන්සේ සලස්සබු අපිව. මේ මොහොත වෙනකොට අපේ දුර්වලකම් දන්නවා, අපේ ටෙක්නිකල් එරර්ස් දන්නවා, අපේ අඩුපාඩුකම් දන්නවා, අපේ හැලහැප්පීම් දන්නවා, අපි අතරමං වෙච්ච තැන දන්නවා, අපිට බර වෙච්ච තැන දන්නවා. ඔබ වහන්සේ ආය අපිව සුව කරන්න, ආය අපිව බලවත් කරන්න, ආයෙත් අපිව නැගිටවන්න, ආයෙත් අපිට ජීවත් වෙන්න ශක්තිය දෙන්න. ඒ නිසා වඩින්න ස්වාමිනේ, ඔබ වහන්සේ අපි අතරට වැඩම කරනවා, ඔබ වහන්සේ අපි සමග ජීවත් වෙන්න වැඩම කරනවා. ඒ නිසා ඔබ වහන්සේගේ ආදරය ඔබ වහන්සේ අරගෙන එන්න අපි ස්වාමින් වහන්සේට කියමු. ආවිමු ඔබ වෙතට, ඔබතුම නම ජීවමාන ස්වාමිනේ, ඔබ වහන්සේට නමස්කාර කරන්නට, ඔබ වහන්සේට ස්තුති කියලා කියන්නට අපි අවදින් ඉන්න සුදු රාත්‍රියක් ස්වාමිනේ. ඔබ වහන්සේ පුදුමාකාර ආදරවන්ත ස්වාමින් වහන්සේ කෙනෙක්, අපිව දරා ගන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ස්වාමිනේ. ජෙසුනේ, ගොඩක් ස්තුතියි, ගොඩාක් ස්තුතියි ස්වාමිනේ. අපේ පවුල ඔබ වහන්සේට බාර කරන්නට උනේ ස්වාමිනේ. ඉන් සාදරයෙන් බාර ගන්න ස්වාමිනේ, බාර ගන්න ජෙසුනේ, බාර ගන්න ජෙසුනේ, අපේ පවුල බාර ගන්න. අපි සියලු දෙනා නැගිට සිටිමු. සප්‍රසාද වහන්සේ අපි අතරට වැඩම කරාට පස්සේ ආයෙත් බය වෙන්න දෙයක් නැහැ. උන් වහන්සේ අපි ගාවට ආවට පස්සේ අපි අතරමං වෙලා නැහැ. ඒ නිසා මේ මොහොතේදී මේ විශ්වයේ මහා බලයක් තියෙනවා. ඒ තමයි ස්වාමි පුරුෂයා භාර්යාව අතර තියෙන බලය. මගේ තාත්තගෙන් මම එක්තරා දවසක ඇහැව්වා, ඇයි තාත්තේ මගේ අම්මව තාම ගෙදර තියාගෙන ඉන්නේ කියලා. ඒකට හේතුව මගේ අම්මා කවදාවත් මට උයලා දීලා නැහැ, එක බත් කටක්කත් දීලා නැහැ, තේකක් හදලා දීලා නැහැ. අද වෙනකම් දැන් අම්මට අවුරුදු 83ක්. පොඩි කාලේ ඉඳලා
අම්මා නිදාගෙන ඉන්නකොට තාත්තා ළඟට ගිහිල්ලා උදේ පාන්දර තේක හදාගෙන ගිහිල්ලා කිස් එකක් දීලා තමයි තේක දුන්නා මම නැගිටින්නේ. පොඩි කාලේ එච්චර මට ඒක දැනුනේ නැහැ. හැබැයි ලොකු වුණාම ඒක මට ලොකු වදයක් වුණා. මං තවසක් තාත්තගෙන් ඇහුවා, තාත්තේ ඇයි මේ වගේ කෙනෙක්ව අපේ ගෙදර තියාගෙන ඉන්නේ? ඇයි මේ අම්මව බැන්දේ? එතකොට තාත්තා මට කිව්වා, පුතේ මං උගලගේ අම්මව බැන්දේ මට උයාගෙන කන්න නෙමෙයි, මට රෙදි හොද ගන්න නෙමෙයි, ගේ අස්පස් කරන්න නෙමෙයි අම්මව බැන්දේ. ඔයාගේ අම්මට මං ගොඩක් ආදරෙයි, අම්මට ආදරය කරන්නයි මං බැන්දේ, අම්මව බලාගන්නයි මං බැන්දේ, අම්මව ආරක්ෂා කරන්නයි මං බැන්දේ කිව්වා. මාව ගල් ගැහිලා හිටියා. ඊට පස්සේ මගෙන් තාත්තා අහනවා, පුතේ ඔයාට අම්මත් එක්ක කේන්තියක් තියෙනවද කියලා ඇහුවා. මං කිව්වා ඔව්, අම්මගේ යුතුකම් හරියට ඉෂ්ට කරලා නැහැ, අම්මට කුකරි ඩිප්ලෝම එකක් තියෙනවා, නමුත් අම්ම උයන්නේ නැහැ. තාත්තා මගේ ඇස් දෙක බලාගෙන කිව්වා, පුතේ ඔයා අම්මගේ කුස ඇතුලේ ඉන්නකොට ඔයාගේ අම්මා මට කිව්වේ නැහැ ඔයාව මරලා දාන්න කියලා, ඔයාව ගබ්සහ කරලා දාන්න කියලා මට කිව්වේ නැහැ. ඒ නිසා ඒ අම්මා ඔයාව මේ පුළුවතරේට ගෙනාවා. ඒ නිසා ඒ ඇති ඔයාට ආදරය කරන්න, ඔයාව මරපු නැති අම්මව ඔයා බලාගන්න, ඔයාව නැති කරපු නැති අම්මව ඔයා බලාගන්න, රජිනක් වගේ බලාගන්න කිව්වා. අද මගේ අම්මගේ වයස 83ක්. ඔබ වුණා මේ දරුවන්ගෙන් අහලා බලන්න, මගේ අම්මව මං රජිනක් වගේ බලාගන්නවා. සමහර වෙලාවට කොච්චර මහන්සි වුණත් මේ සමාන රට ගිහිල්ලා එනවා මෙහෙවල් කරලා, හැබැයි අම්මා කෝල් කරලා කියනවා, පුතේ ඔයා එනවද මාව බලන්න? මං ඔක්කොම වැඩ පැත්තක දාලා අම්මා බලන්න යනවා. අම්මයි ඒ අම්මත් එක්ක මට තරහාවක් නැහැ. ඒ තාත්තා කියපු දවසේ ඉඳලා ඔබේ අම්මව මරපු නැති නිසා රජිනක් වගේ බලාගන්න කියපු දවසේ ඉඳලා ඒ අම්මව මම ගොඩක් ආදරෙන් පිළිගත්තා. ඔබේ අම්මා ඔබව ගබ්සහ කරේ නැහැ, ඔබේ තාත්තා ඔබව මරලා දැම්මේ නැහැ. ඒ නිසා ඔබව මරපු නැති තාත්තව, ඔබව මරපු නැති අම්මව ආදරෙම බලාගන්න, අන්තිම මොහොත දක්වා බලාගන්න. උපදේශකයා හෙවත් සිරක් පුතේ කියනවා, ඔබේ පියාට ඔබ ගෞරවය කරන කල ඔබේ පාපයන් සියල්ලක්ම මැකී යන්නේ කියලා. ඔබේ මවට ඔබ ගෞරවය කරන කල ඔබ නිදහනයක් රැස් කරගත්තා වූ කෙනෙක් වගේ කියලා. ඔවුන්ගේ මහලු වයසේදී ඔවුන්ගේ සිතට වේදනාවක් නොදෙන්න එවිට ඔබගේ යාඥාව අසනු ලැබේ කියලා කියනවා. ඒක තමයි ඇත්ත. ඔබේ අම්මවයි තාත්තවයි ආදරෙන් බලාගත්තොත් ඔබේ යාඥා වහනවා. ඒ නිසා තමයි මේ ඕ ලෙවල් ළමයිගේ ඒ ලෙවල් ළමයිගේ විභාගයට සූදානම් කරද්දී සුපුවත් තරණේ මම ළමයව විතරක් නෙමෙයි කැඳවන්නේ, ළමයාගේ අම්මා තාත්තව කැඳවලා ඉන හීලින් එකක් කරනවා, සුවයකට ගේනවා, තුරුළු කරගන්නවා, අඬනවා, වැළපෙනවා, අයිති කරගන්නවා. ගොඩක් දරුවෝ කියනවා, ෆාදර් අපි ජීවිතේට හිතපු නැති ප්‍රතිඵල ආවේ. මට නම් අදහ ගන්නවත් නැහැ. අම්මා තාත්තගේ ආශිර්වාදය දරුවෙනි ඔබට ලැබුණොත් ඒ ආශිර්වාදය ඔබට ඇති ජීවිතේම නැගිට ගන්න. ඒ නිසා ඔබේ තාත්තට ආදරය කරන්න, ඔබේ අම්මට ආදරය කරන්න. භාර්යාවනි ඔබේ ස්වාමි පුරුෂයා තුල තමයි ඔබට බලය තියෙන්නේ, ඔබේ භාර්යාව තුල තමයි ඔබට බලය තියෙන්නේ,
ඔබ ලෝකයේ ඕන තැනකට ගිහිල්ලා පාස ලැබලා බලන්න ඔබට බලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසායි ස්වාමීන් වහන්සේ කිව්වේ වාසනාවත් කල්ලිද අවාසනාවත් කල්ලිද ලෙඩ දුකේදී සහ සුවසපේදීද ඔබට විශ්වාසවන්ත වන්න මම පොරොන්දු වෙනවා. මගේ මුළු ජීවිත කාලයේ තුලදීම මම ඔබට ප්‍රේම කරනවා, මම ඔබට ගෞරවය කරනවායි කියලා කිව්වා. ඊට පස්සේ තමයි පියතුමා දෙවියන් වහන්සේ එක්කල අය මිනිස්සයා වෙන්න කෙරේවයි කියලා ආශිර්වාද කරේ. එන රත්නන් තාත්තේ අම්මේ ඔබට අවස්ථාවක් හම්බ වෙන්නට යනවා. මම කිව්වා, පියතුමා කිව්වා, පොල් තාත්තා කිව්වා ස්වාමි පුරුෂ භාර්යාව දරුවෝ ළඟ ඉන්න කියලා. සප්ප්‍රසාද වහන්සේ ඉදිරියේ ස්වාමි පුරුෂයයි භාර්යාවයි මූණට මූණ බලා ගන්න බන්න හැරෙන්න බලන්න. ඔබේ භාර්යාවත් එක්ක මූණට මූණ හැරෙන්න. හොඳටම හැරෙන්න. හිමින් සීරුවේ උරහිසට ඉස්සරහා ඉන්න භාර්යාවගේ ස්වාමි පුරුෂයාගේ උරහිසට අත් දෙක තියාගන්න බලන්න. අත දික් කරලා තියාගන්න, මෙහෙම අල්ලගන්න උරහිස. දැන් හිමින් සීරුවේ ඇස් දෙක බලන්න. ඔබේ භාර්යාවගේ ඇස් දෙක ඔබට පේනවද? ඔබගේ ස්වාමි පුරුෂයාගේ ඇස් දෙක ඔබට පේනවද? අවුරුදු ගණනාවකට ඉස්සර ඔය ඇස් දෙක ඇතුලේ හිටපු ඔබව ඔබ දැක්කා. එනිසා ඔබ කිව්වා සුදු මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ, මට ඔයා ඕනේ කියලා කිව්වා. ඔබ ඇස් දෙක බලාගෙන ඔබේ ස්වාමි පුරුෂයාගේ ඇස් දෙක ඇතුලේ ඔබ ඉන්නවා, ඔබ ඉන්නවා. දැන් හිමින් සීරුවේ ඒ ස්වාමි පුරුෂයාගේ පපුවට ඔබේ අත් දෙකම තියන්න. භාර්යාවනි, ස්වාමි පුරුෂේනි, ඔබ දෙන්නට දෙන්න පපුවට අත් දෙකම තියාගන්න. ඒ හෘද ස්පන්දනේ පොඩ්ඩක් අල්ලලා බලන්න. අවුරුදු ගණනාවකට ඉස්සර ඒ හදවතේ ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් කියන ශබ්දය ඔබගේ ජීවිතය ඇතුළට ගමන් කරා, ඔබේ ජීවිත ප්‍රාණවත් කරා, ඔබේ ජීවිත සල්ලද කරා. ඔය හඬ ඔබගේ සෙවන ඔබගේ දෙසවනට ඇහෙනකොට ඔබ දන්නේ නැතුව සුවපත් වුණා. ඔබේ මහත්යාව තමයි දෙවියන් වහන්සේ තෝරගත්තේ ඔබව සුව කරන්න. ඔබේ භාර්යාව තමයි තෝරගත්තේ ඔබව සුව කරන්න. ඒ නිසා මේ මොහොතේදී ඒ දුර්වල කමට වඩා දෙවියන් වහන්සේගේ ආදරය මේ මොහොතේදී ඉල්ලන්න. භාර්යාවනි, මේ මොහොතේදී ඔබේ ස්වාමි පුරුෂයා ඉස්සරහා සුළු මොහොතක් දනගසන්න, දනගහන්න බලන්න. සියලු භාර්යාවන් මහත්යා ඉස්සරහා පිට ස්වාමි පුරුෂේනි, ඔබේ භාර්යාවගේ ඔළුවට චේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ අත් දෙක තියන්න. තියලා දැන් යඥා කරන්න. ඉල්ලන්නේ වරප්‍රසාදය. ඉල්ලන්න මේ මොහොතේදී ඔබේ භාර්යාවට අවශ්‍ය කරන සුවය, ඔබේ භාර්යාවට අවශ්‍ය කරන බලය, ඔබේ භාර්යාවට අවශ්‍ය කරන රකවරණය ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්න, සප්ප්‍රසාද වහන්සේගෙන් ඉල්ලන්න. උන්වහන්සේ දෙන්නට යනවා ඒ මහා ප්‍රාතිහාරාත්මක බලය මේ මොහොතේදී ගලාගෙන එන්න සලස්සනවා. ඒ නිසා ඔබගේ භාර්යාව අද දවසේ සුවපත් වෙනවා. ඈ දන්නේ නැතුව ඇති ඇගේ ශරීරයේ තියෙන රෝගී තත්වය. නමුත් ඔබ ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන මේ මොහොතේදී ඇගේ සිතද සතද මනසද ආත්මයද සුවපත් වෙලා නිදහස් වෙනවා. මේ මොහොතේදී නිදහස් වෙනවා. හිමින් සීරුවේ ඇගේ සියලුම දුර්වලකම් වලට සමාව දෙන්න. සමාව දීලා ආයෙත් උස්සල ගන්න, ඇව නැගිටවල ගන්න, නැගිටින්න. සිනු භාර්යාවන් ස්වාමි පුරුෂේනි, ඔබත් දැන ගහන්න. දැන් භාර්යාව ඉස්සරහ පිට භාර්යාවනි, ඔබේ අත් දෙක තියාගන්න ස්වාමි පුරුෂයාගේ ඔළුවට. ඔබ දැන් ඉල්ලන්න ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්න ඔබගේ ස්වාමි පුරුෂයාට අවශ්‍ය කරන ඒ ශක්තිය බලය සුවය සප්ප්‍රසාද වහන්සේගෙන් ඉල්ලන්න. අද මේ ගම්මානයේ තුල උන්වහන්සේගේ ආශිර්වාදය ගලාගෙන එන්නට යනවා. ඒ නිසා මේ මොහොත වෙනකොට ස්වාමි පුරුෂයාගේ හිසට ඔබේ අත් දෙක තියාගෙන ඉන්නකොට ඔබ කැමති දෙයක් ඉල්ලන්න. ඔබගේ ආර්ථිකය, ඔබේ ගෙවල් දොරවල්, ඔබේ දරුවෝ වෙනුවෙන් ඉල්ලන්න. ස්වාමීන් වහන්සේ මහා ප්‍රාතිහාර්ය දෙන්නට යනවා.
ඒ මහා ප්‍රාතිහාරාත්මක බලයක්, ප්‍රාතිහාරාත්මක සුවයක්, ප්‍රාතිහාරාත්මක ජීවයක් ස්වාමීන් වහන්සේ දෙන්නට යනවා. ඉල්ලන්න මේ මොහොතේදී දැන් සමාව දෙන්න. දනුවත් නොදනුවත් මොනවා හරි වැරදක් කරලා තිබුණා නම් ඔක්කොම වැරදි වලට සමාව දෙන්න. දැන් අත් දෙකින් උස්සලා ගන්න උඩට ස්වාමි පුරුෂයනි නැගිටින්න. දරුවෙනි මේ මොහොතේදී ඔබේ අම්මා ගාවට තාත්තා ගාවට යන්න. ඔබේ අම්මා තාත්තා කොතනද ඉන්නේ? හැරෙන්න අම්මගේ තාත්තගේ පැත්තට, අම්මා තාත්තා පැත්තට හැරෙන්න. අම්මලා තාත්තලා දරුවන් අල්ලගන්න. ඔවුන්ගේ ඔළුවට අත තියන්න. අම්මලා තාත්තලා දරුවන්ගේ ඔළුවට අත තියන්න. යඥා කරන්න. සප්‍රසාද වහන්සේට අද බාර දෙන්න යනවා. ඒ පුතාව දුවව බාර දෙන්න යනවා. මේ මොහොත වෙනකොට ඇගේ ජීවිතේ බාර දෙන්න යනවා. ඔහුගේ ජීවිතේ බාර දෙන්න යනවා. සිදෝ ස්වාමිනේ වහන්සේගේ දාතර මේ දරු පරපුර බාර ගන්නවා. වහන්සේ මනමඩ මේ දරුවන් වදන්වා ස්වාමිනේ. දෙවෙනි මේ මොහොතේදී මේ දරුවන් වහන්සේ බාර කරන්න. වහන්සේගේ දේවි කප්පෙන් පුරවන්න. මේ මොහොතේදී මේ දරුවන් අවශ්‍ය කරන ඒ සිල්ව වරප්‍රසාද මේ දෙමව්පිය තුලින් ගලාගෙන සරස්වන්න. ඒ දුරින් සිතන්න අපදන්න අවකාශ සෑම දයක් වල නැත්තමවට පත් කරන්න. කිසිම අන්ධකාර බලවේගයක් මේ දරුවන් අනුමත කරනුදී වහන්සේගේ දේවි ඔබ මහා බලවන්තයි. ඔබ අම්මගේ තාත්තගේ ඔළුවට ඔබත් අද්දක තියන්න. තියලා දැන් යඥා කරන්න. ඔබේ දරුවන්ට ඔබ ස්පර්ශ කරන්න. ඔබේ අම්මා තාත්තගේ ඔළුවට අත තියලා ජේ ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්න. මේ මොහොතේදී මගේ අම්මව ආරක්ෂා කරලා දෙන්න, මගේ තාත්තව ආරක්ෂා කරලා දෙන්න, ඔවුන්ව සුවපත් කරලා දෙන්න, ඔවුන්ගේ රැකිරසාවන් ආශිර්වාද කරලා දෙන්න. මේ මොහොතේදී ඔවුන් සිතන්නව පතන්නව සෑම දෙයක්ම යහපත් ආකාරයෙන් ඉෂ්ට වෙන්නන සලස්සන්නයි කියලා හදවතින්ම යාඥා කරන්න පුතේ, හදවතින්ම යාඥා කරන්න. මේ මොහොතේදී දෙවන වහන්සේගේ ආශිර්වාදය තුල, දෙවන වහන්සේගේ බලය තුල ඔවුන් සන්නද්ධ වෙනවා. පෞලක ආකාරයෙන් ශක්තිමත් වෙනවා, පෞලක ආකාරයෙන් ධීරිමත් වෙනවා, කේසත් දේව ශක්තියෙන් පිරෙනවා. සප්‍රසාද වහන්සේදීදී ඔබ කියන්න, අපේ පවුල චේසුනි ආරක්ෂා කරලා දෙන්න, චේසුනි අපේ පවුල බලා ගන්න, චේසුනි අපේ පවුල ඉහළට උස්සවන්න. චේසුනි වහන්සේට බාරයි, ඔබට වහන්සේට බාරයි හැම දෙයක්ම, ඔබ වහන්සේට බාරයි. අපි බාර ගන්න සමිඳුනේ කියලා ඔබ තුරුළු කරගෙන ඉන්නකොටම කියන්නට යනවා, බාර ගන්න සමිඳුනේ හැම දෙයක්ම ඔබ වහන්සේගේ, හැම නිදහසම වහන්සේගේ. බාර ගන්න කියන්න, බාර ගන්න ස්වාමිනේ. සමිඳුනේ ඇබනිද හස මගේ සිතේ, සිහිය නුවන මනහපේ, පිළිගනු මැන සියලු දේ, මා සතු හෝ පතති හෝ හැමක Oh.
වහන්සේ වෙදලා ඔබ අන්තික දිගුරන්න දැන් ඔබලා හැමදීම හස් මාගේ සිටි සිහිය නුවන් මනාපේ පිළිගනු මැන සියලු දේ පිළිගනු මැන සියලු අධික වැදගන්න ජේසුනී කියන ශුද්ධෝ නාමය හරිම ප්‍රබලයි. මගේ ජීවිතයේ මම සමහර වෙලාවට කාමරේ හිටියත් තනියම යාඥා කරත් මම හදිස්සියෙම කෑ ගහනවා ජේසුනේ. උන්වහන්සේගේ ආදරේ දැනෙනවා. අධික වැදගෙන අඬ ගහන්න උන්වහන්සේට ජේසුනේ කියලා අඬ ගහලා බලන්න. උන්වහන්සේ වඬ ගහන්න. උන්වහන්සේ වඬ ගහන කොට උන්වහන්සේ පැමිණලා විතරක් නෙමෙයි උන්වහන්සේ මහත්ය කරන්න දැනවා. ඒ සත්‍යය වැඳගෙන කියන්න ජේසුනේ කියලා අපි අඬ ගහන්න දැනවා. ජේසු කියා අඬ ගැසුවේ වායි ජේසුනේ. එන්න ජේසුනේ මා වෙත දෙන්න. එන්න ජේසුනේ මා වෙතද
උන්වහන්සේගේ නම අඳ ගැහුවාම උන්වහන්සේ තරින් එහාට වරගෙන යන්නට යනවා. සාන්ත කුරුසිය අඩයාලම පුදුම බලේ අඩයාලමක්, සුවේ අඩයාලමක්. ඉනිස සමහර වෙලාවට මාගාවට ආපුවාම ෆාද දරන්න බැරි ප්‍රශ්න ගොඩක්, දරන්න බැරි නිදහස් වෙන්නදී රෝග ගොඩක් කියලා කියද්දී මම ඔවුන්ගේ ජීවිතයට පුංචි ආඥාවක් විතරයි කියන්න කියන්නේ. මොනවද ආඥාව? සාන්ත කුරුසිය අඩයාලමේ අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා, අපගේ දෙවිස්වාමිනි පිතාගේ පුත්‍රයාගේ ස්පිතු සාන්තුගේ නාමෙන් ආමෙන් කියන ඒ ආඥාව. අද සප්‍රසාද වහන්සේ ඉදිරියේ අපේ හිසේ පඩන් පාදේ නිවුල් දක්වාම කුරුසේ අඩයාලමෙන් අපි නිදහස් වෙන්නට යනවා, සුවපත් වෙන්නට යනවා. එනම් ඔබේ අත සප්‍රසාද වහන්සේට බාර කරන්න, කුරුසේ අඩයාලම් අඳින්නට යන අත ස්වාමීන් වහන්සේට බාර කරන්න. මේ මොහොතේදී හදවතින්ම බාර කරන්න. දැන් ඔබේ ඔළුවට තියාගන්න, ඔබේ ඔළුවේ තියෙන ප්‍රශ්නයක එකක්ම මතක් කරගන්න. ඔබේ කුඩා මොලේ, මහ මොලේ, ඔබ දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඔබේ ස්නායු පද්ධතිය දන්නේ නැහැ. ඔබේ මානසික චිත්ත පීඩනය, ඔබේ ආතතිය, මේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේට මේ මොහොතේ නිදහස් කරන්නට පුළුවන්. ඔබේ මයිග්‍රේන් එක නිදහස් කරන්නට පුළුවන්. ඔබේ තියෙන ඒ සියලුම කැක්කුම් වේදනාවන් සියල්ලක්මද සිත ඇතුලේ දැවෙන ප්‍රශ්න, ඒ මනස දරා ගන්න බැරි දේ ස්වාමීන් වහන්සේට සුව කරන්නට පුළුවන්. එතස ස්වාමීන් වහන්සේ අපි කියමු සුව කරන්න කියලා. අපි අඳිමු, කෑ ගහලා අපි ඔක්කොම කියමු. සාන්ත කුරුසිය අඩයාලමේ අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා, අපගේ දෙවි ස්වාමිනි පිතාගේ පුත්‍රයාගේ සුද්ධාත්ම සාන්තුගේ නාමෙන් ආමෙන්. දැන් ඔබේ ඇස් දෙකට, ඔබේ ඇස් දෙකේ සමාන කැටරක් තියෙනට පුළුවන්, සමාන ඇස් දෙක බොඳ වෙලා තියෙනට පුළුවන්, ඩබල් විෂන් තියෙනට පුළුවන්, ග්ලූකෝමා තියෙනට පුළුවන්, මොන තත්ත්වයේ තුල තිබුණත් ස්වාමීන් වහන්සේට කියන්නේ මේ මොහොතේදී ඔබේ ඇස් දෙක සුව කරන්න කියලා. අපි අඳිමු ඇස් දෙකටම. සාන්ත කුරුසිය අඩයාලමේ අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා, අපගේ දෙවි ස්වාමිනි පිතාගේ පුත්‍රයාගේ ශ්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. දැන් ඔබේ දෙසවන් වලට සමානල කන්වල කැක්කුම තියෙනවා, ඕජස් ගලනවා. මේ මොහොතේදී සමහර වෙලාවට ඔබට ඇහෙන්නේ නැහැ, ඇහිම අඩු වෙලා ස්වාමීන් වහන්සේගේ වචනේ ඇහෙන්නේ නැහැ, මිනිසුන්ගේ ආදරය දැනෙන්නේ නැහැ. මේ මොහොතේදී අපි අන්තිම කන් දෙකටම සිව කරන්න කියලා. සාන්ත කුරුසිය අඩයාලමේ අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා, අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ශ්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. ඒ වගේම දැන් අපේ කටට අඳිමු අපේ සමහන වචන. මේ මොහොතේ හරියට උච්චාරණය වෙන්නේ නැහැ, වැරදි වචන උච්චාරණය වෙනවා. අපි කියන දේ අනිත් අය තේරුම් ගන්නේ නැහැ, කිව්වත් ඒවා කරන්නේ නැහැ. ඒ වගේම අපේ වචනවල බලේ හීන වෙලා ගිහිල්ලා, ඒ වගේම දිව මේ මොහොතේදී අපි දන්නේ නැහැ පිළිකා ශෛලියන් කොතනද තියෙන්නේ කියලා, අපේ කටේ කොතනද තියෙන්නේ කියලා. එහෙනම් අපි අඳිමු සාන්ත කුරුසිය අඩයාලම. සාන්ත කුරුසිය අඩයාලමේ අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා, අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ශ්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. මේ මොහොතේදී අපේ උගුර ගොඩක් වැදගත්. එන්ස සමහර වෙලාවට ෆන්ලෝසිස් කියාවි, බෙල්ල හරව ගන්න බෑයි කියාවි. එන්සය වගේම උගුරේ තයිරොක්සින් ප්‍රමාණය වෙනස් වෙලා කැන්සරස් සෙල්ස් බවට පත් වෙලා. නමුත් ස්වාමීන් වහන්සේලා දැන් බාර කරමු සම්පූර්ණයෙන්ම ටොන්සිල් සියල්ලක්ම. මේ මොහොතේ ආශිර්වාද කරන්නේ ග්ලෑන්ඩ්ස් ආශිර්වාද කරන්න, ඔබ වහන්සේගේ සුවේ දානය කරන්න, සියලුම පිළිකා ශෛලයන් මේ මොහොතේ පහ කරන්න, ඒ තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රමිතිය දෙන්න කියලා, තයිරොක්සින් ප්‍රමාණය හරියට හදලා දෙන්නයි කියලා අපි යාඥා කරමින් අඳිමු. සාන්ත කුරුසිය අඩයාලමේ අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා, අපගේ දෙවි ස්වාමිනි පිතාගේ පුත්‍රයාගේ ශ්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. දැන් අපේ උරහිස් දෙකට ගොඩක් වෙලාවට ෆ්‍රෝෂන් ෂෝල්ඩර් ඇති වෙලා අත උස්ස ගන්න බැහැ, අතේ කැක්කුම වැඩි වෙනවා. මේ මොහොතේදී ස්වාමීන් වහන්සේට වාර කරමු. සාන්ත කුරුසිය අඩයාලමේ අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා, අපගේ දෙවි ස්වාමිනි පිතාගේ පුත්‍රයාගේ ශ්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. දැන් අපේ පපුව සමහර වෙලාවට ඔබ දන්නේම නැතුව ඇති, ඔබේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙලා, හાર્ට් එකේ බ්ලොක්ස් ඇති වෙලා,
හාට්‍රිස් බ්ලොක් වෙලා මේ මුදේ දමනිය බ්ලොක් වෙලා සිරාව බ්ලොක් වෙලා ඩොක්ටර්ස්ලා සමහරට අයිඩෙන්ටිෆයි කරාම පස්සේ තමයි දන්නේ මේ මුදේ ඔබට බයිපාස් එකක් කරන්න තියෙනවයි කියලා. ස්වාමින් වහන්සේට මේ මුදේ බාර කරමු. ස්වාමිනී මේ මුදේදී වහන්සේගේ සුවය මේ මුදේ දානය කරන්න පෙනහැල්ලේ තියෙන රෝගී තත්ත්වයන් නියුමෝනියා ගතිය මේ මොහොතේ අඳුම ගතිය ඒ වගේම තියෙන බැරි අමාරුකම් සුවසන පද්ධතියේ තියෙන ඒ සියලුම බැරි අමාරුකම් සුවපත් කරන්න කිම ඒ වගේම කාන්තාවන්ගේ මේ මොහොතේදී බ්‍රෙස්ට් එකේ තියෙන සිස්ට් එක නැත්නම් ලම්ප් එක ඔබ දන්නේම නැතුව කැන්සර්ස් වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා විභාර දීලා කියමු ස්වාමිනේ සම්පූර්ණව ඔබ වහන්සේ සුවපත් කරන්න පිළිකා ශෛලයන් සියල්ල පයින් කරන්න කියලා ලුකුවට අපි අඳිමු. සන්ත කුරුසය සාන්ත කුරුසය යාලමේ අපේ සතුරන්ගේ අපගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ශ්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. දැන් අපේ උදරය මේ මොහොතේදී වකුගඩුවල ප්‍රශ්න ඒ වගේම මේ ඔබගේ ලිවර් එක ඒ වගේම ආමාශය ඔබ කියාවේ ගැස්ට්‍රයිටිස් කියාවේ මේ මොහොතේදී ඔබගේ මේ ගොඩක් ඉන්ද්‍රියන් වැඩ කරන්නේ නැහැයි කියාවේ ඒ වගේම දියවැඩියාව ගොඩාක් දේවල් ඉන්ද්‍රියන් වැඩ කරන්නේ නැහැ. ඒ වගේ මේ මොහොතේදී කාන්තා පාර්ශ්වවලගේ ඕවරි එක මේ මොහොතේදී පැලෝපියන් ටියුබ්ස් ටික ඒ වගේම වූම් එක ඉරෙගියුලර් මෙන්සස් ගොඩාක් දේවල් ඇති වෙලා තම ස්වාමීන් වහන්සේට කියමු ස්වාමිනේ මේ මොහොතේදී ඔබ වහන්සේ ඒ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ටික දිය කරන්න ඒ චොක්ලට් සිස් දිය කරන්න මේ මොහොතේදී ඔබ වහන්සේගේ දිව්‍යමය සුවය තුළ මේ හැම කෙනෙකුම ශක්තිමත් කරන්න කියලා අපි ලොකුවට අඳිමු. සාන්ත කුරුසය යාලමේ අපේ සතුරන්ගෙන් අපගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ත්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. අපේ වේදනාව ස්ටෝ වෙන තැනක් තමයි ගොඩක් වෙලාවට අපේ කොන්ද. එනිසා මේ මොහොතේදී අතපස්සට අරගෙන ඔබේ කුඳුනාරටියේ දිගේ ඔබේ ඉමේ මේ මොහොතේදී අපි අඳිමු. සාන්ත කුරුසය යාලමේ අපේ සතුරන්ගේ අපගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ත්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. ඊළඟ තැන තමයි අපේ ධනිස් දෙක. ගොඩක් වෙලාවට කැක්කුම් හිර ඇති වෙන්නේ අපේ ධනිස් දෙකේ අපේ දෙපයේ. අපි නැමිලා ධනිස් දෙක සාන්ත කුරුසිය අඳිමු. සාන්ත කුරුසිය යාලමේ අපේ සතුරන්ගේ අපගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ත්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. අපේ යද නැවත වතාවත් ජේසුට බාර කළ ස්තුති කරමු. ජේසුනි වහන්සේ ස්තුති. ජේසුනි වහන්සේ සුවේ ගෙන ආපු නිසා ජේසුවේ ස්පර්ශ වහන්සේගේ දරාගෙන ආපු නිසා වහන්සේ ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ. ජේසුලම ගෞරවය ජේසුලම මහිමය සදහටම වහන්සේටම අයිති වේවා ස්වාමිනේ. ප්‍රශංස වේවා ස්වාමිනේ. ප්‍රශංස වේවා ස්වාමිනේ. ප්‍රශංස වේවා. එහෙනම් දෙපැත්තේ නැගී හිස මත ඔබේ අත් දෙක තියාගන්න යඥා කරන්න. ස්වාමීන් වහන්සේ එක පවුලක දරුවන් ලෙස මේ මොහොතේදී යාඥා කරන්න අමී සම්සේවක පියතුමාට කියන්නට යනවා ඔබ වෙනුවෙන් යාඥා කරන්නට කියලා ඔබව කැප කරන්න කියලා. මීසමක් ආකාරයෙන් මේ මොහොතේදී ඔබව ශක්තිමත් කළ කැප කරන්නයි කියලා කියන්නට යනවා. පීතුමනේ ඔබගේ දරුවන් ආශිර්වාද කරලා දෙවියන්ට බාර දෙන්න සම්ප්‍රසාද වහන්සේට දැන් බාර කරන්න. ජෝවාන ජෙස්සනි වහන්සේට බාර කරනවා අපගේ මේසමේ කඩලාන ඉදිබැද්ද හැම පවුලක්ම කඩලාන 1960 ගණනක් වන ඒ හැම පවුලක්ම සහ ඉදිබැද්ද දේවස්ථානේ 450කට අධික ඒ පවුල් මුළු ජනගහනය ලෙස 9000ක් වූ ඔබගේ දූල පුතාලව මේ මොහොතේදී ඔබ වහන්සේගේ ශ්‍රී හස්තවලට මං කැප කරනවා. හැම පවුලක්ම ආශිර්වාද කරන්න, හැම පියවරු තාත්ත කෙනෙකුම ආශිර්වාද කරන්න, ඔවුන්ගේ රැකී රක්ෂා වහන්සේට බාර කරනවා. විශේෂයෙන් මේ කාලය තුර දුර්වල වෙලා තියෙන එවඩු කර්මාන්තේ
රැකී රක්ෂා කටයුතු වහන්සේට බාර කරනවා ස්වාමීනි. වහන්සේගේ රුධිරේ බලමය මෙන් ස්පර්ශ කරලා ඒ අපගේ රැකී රක්ෂා කටයුතු ස්පර්ශ කරමින් ඒවා වැඩි දියුණුවක් කරන්නට කරුණා කළ මැනව. අනිකුත් රැකියාවල නිරත වන සියලු දෙනා වහන්සේගේ ස්පර්ශය දානය කරමින් ඔවුන්ගේ වැඩ කටයුතු හොඳින් කරගන්න වහන්සේගේ බලය දුන මැනව. ස්වාමිනී අපගේ මවවරුන් වහන්සේට බාරයි. ඔවුන්ගේ මහන්සිය ඔවුන්ගේ සේවය පවුලට යොදන්නට සුදු පවුලක් බවට ඒ පවුල්පත් කරන්නට ඒ අම්මලාව සුවපත් කරන්න ආශිර්වාද කරන්න බලගතු කරන්න. වහන්සේගේ ප්‍රේමය ඔවුන්ගේ ජීවිත තුළින් ඒ පවුල වෙත ගලාගෙන යන්න සලස්වන්න. කැදුරු පිදුරු පවුල වහන්සේට බාරයි. විරසකුණු ජීවිත වහන්සේට බාරයි. ඒ හැම දෙයක් වහන්සේගේ ස්පර්ශයෙන් ආලේප කරමින් නැවත සමගි කරන්න ස්වාමිනි. වහන්සේගේ ස්පර්ශයෙන් නව අලුත් ජීවිත පිටුවක් අපගේ බිසම තුළ ඇති කරන්න ස්වාමිනි. වහන්සේගේ දරුවන්ව තර තනියන්ව බාර කරන ස්වාමිනි වහන්සේට ඔවුන්ගේ රැකී රක්ෂා විවාහයන් වහන්සේට බාරයි. වහන්සේගේ ස්පර්ශයෙන් ඔවුන් ස්පර්ශ කරලා බාලවගතු කරලා ඔවුන්ගේ ජීවිත බලාපොරොත්තු ඉටු කරන්න. පාසල් යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වහන්සේට බාර කරන ස්වාමිනි ආලේප කරන්න ස්පර්ශ කරන්න. වහන්සේගේ බලය ගලාගෙන යන්න සලස්සන්න. අපේ මේ සියලු වැඩිහිටියන් රෝගීව අසරණව ඉන්න වයෝවෘද්ධ සියලු දෙනා වහන්සේට බාරයි. අපේ ආචල සියලු වහන්සේට බාරයි. වහන්සේගේ බලය ප්‍රවාලන්න. අපගේ හැම නිවසකම වහන්සේගේ රුධිරේ බලය මේ මොහොතේ ගලාගෙන යමින් යක්ෂයාගේ නපුරු බලවේගයන්ගේ නිදහස් කරන ඒ වෛරයේ බලවේගයන්ගේ නපුරාගේ නිදහසාන සපත් කරන්න ස්වාමීනි. වහන්සේගේ ශ්‍රී නාමයේ රුධිරේ බලය ඒ සියලු මාමේ බල බලවේගයන් නිදහස් කරන ස්වාමීනි. සෑම බල බලය වෛරයේ බලය ස්වාමීනි බල බලය ගුණියම් ජෝබල ගමන සලප මහගරමි වහන්සේගේ දිව්‍යමය රගවලේ දාලාගෙන යන ස්පෙෂල් මිලෝන් මිලාරෝ විකෝති විදු පිච්චක දලාති සිල් මිලෝති විදු පිච්චක දලාත් මාත්‍රම දකස්සානි සර්බලෝ දිවිරා විදු සලාන ආලේ පගරේ සෝසි ආශිර්වාද සලාන ජීව මාත සෝමි අද අද මේ රාත්‍රි ප්‍රජාන සුදව සමේදන වත් ආලේ පගර සුභකරන 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 ආශිර්වාද කරන සෝමගේ ආශිර්වාද ඔබේ දකුණුව දෙහිර රසවලා ඔබේ ගෙවල් දොරවල් යාන වාහන ආශිර්වාද කරන්න. ඔබේ ඉඳුම් හිටුම් ඔබේ ව්‍යාපාරික ස්ථාන ඔබගේ වඩු මඩුව ආශිර්වාද කරන්න. ඔබ රැකී රස්සා කරන තැන් ආශිර්වාද කරන්න. ඔබේ පාසල ආශිර්වාද කරන්න. යවන්න මේ මොහොතේදී බලය යවන්න ස්වාමීන් වහන්සේගේ නාමයෙන් යවන්න විශ්වාසයෙන් යවන්න. ඔබ ගෙදරට යන්නද මැත්තේ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ඔබේ ගෙදරට අතුල් වෙනවාමයි විශ්වාස කරන්න. එස හැම කෙනෙක්ම ආශිර්වාද කරන්න. සතින් ආශිර්වාද කරන්න. ආශිර්වාද කරලා ඔබගේ ස්වාමි පුරුෂයාව ඔබේ බහර්යාව ඔබේ අම්මා තාත්තව ඔබේ දුවල පුතාලව ඔබේ දරතාව මේ මුත්තේ ආශිර්වාද කරලා නිදහස් වෙනවා. ආශිර්වාද කරනකොට නපුරා පලා යනවා. අන්ධකාරයෙන් දුරන් වෙනවා. ඔබ බලවත් වෙනවා. ඔබේ සිතල පතර දේවල් හැමදේම මැත්තක් වෙනවා. ආශිර්වාද කරන්න ස්වාමීන් වහන්සේගේ දැනට බාර දීලා ආශිර්වාද කරන්න. සූදී ස්වාමීනි ප්‍රශංසා වේවා. ස්වාමීනි ප්‍රශංසා වේවා. ස්වාමීනි ප්‍රශංසා වේවා. ජේසු ජේසු ඔබ වහන්සේව හමු වුණා. ඒ නිසා මට ආයෙත් පරණ ජීවිතයට යන්න බෑ. මම අලුත් වෙනවා. අද්දක වැඳගෙන ස්වාමීන් වහන්සේට පොරොන්දු වෙන්න. මම ජීවිතේ ඔහේ ගියා ස්වාමිනේ. නමුත් ඔබ වහන්සේව මට දැන් හමු වෙනවා. ඒ නිසා මං ඔබ වහන්සේට කැප වෙන්නට යනවා. හැකියාවක් තියෙන දැන ගහලා අපි ගායනා කරමු. මං ඔහේ ගියා මෙච්චර කල් දැන් ඔහේ යන්නේ නැහැ ස්වාමිනේ. ඔබ වහන්සේ පසුපස්සේ මම එනවා. මාව ආදරයෙන් බාර ගන්න ස්වාමිනේ. ජේසු ජේසු කියා
යහන්ද ගහපු අපි උන්වහන්සේට කියමු. අපි ඔහේ ජීවිතේ ගමන් කරා මෙච්චරකල්. නමුත් ස්වාමීන් වහන්සේ පසුපස්සේ අපි එනවා ආදරෙන් බාරගන්න. Hallelujah.
ආශිර්වාදයෙන් අප ගායනා කරමු. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා හැමදාම මට වෙනවා. ආයි ගායනා කරමු. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා හැමදාම මාතා පිටවා. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා අපේ අධික ලොස්සලකි ඉහල අහසේ පොදු තලයේ පුදුම දෙදෙවිඳු කරයි ගැගලගෙමු. ඉහල අහසේ පොදු තලයේ පුදුම දෙදෙවිඳු කරයි. අධික වැදගෙන ස්වාමිනි උපහන්සේ සූදී ජේසුනි අපි දනගහමු උන්වහන්සේ ඉදිරියේ. ආකාශේ භවන් තනු නළුගේ භවන් සනු මරතකනේ මානක විසු සියදමනි ඔබමයි ගජු සීමාවත් සැලු රමුදිය මෙමාවත් සැලු පරකටරි මාතව විසු පියතුමනි අභ්‍යාතිකන්ස ලගෙමු රජු ඉහල පහසේ පොදු තලේ පුදුම දෙදෙමිදු කරයි. Oh.
ස්වර්ගයෙන් පූපෙවුන්ට දෙවා වදාළ සේක සැම ප්‍රමෝදයක් මේ අඩංගුවේ ඇත්තේ යඥා කරම්ම සුදු සුදු පූපේ තුළ ජීවමානව වැඩ සිටින සප්‍රසාදී ජේසුනි අද දවසේදී විශේෂාකාරයෙන් ප්‍රාතිහාරාත්මක ලෙස මේ කඩාගෙන වැටුණු මහා වර්ෂාව නතර කරමින් අප සියලු දෙනාට වහන්සේට වන්දනා නමස්කාර කරන්නටද අපගේ කතෝලික විශ්වාසය වර්ධනය කරගන්නටද ඔබ වහන්සේ අප ඉදිරියේ පෑවුවා වූ මහත් ප්‍රාතිහාර්ය වෙනුවෙන් ඔබ වහන්සේට තුති පුදන්නෙමු. සෑම දවසකම අපගේ ජීවිතයන් ඔබ වහන්සේ දන්නා බැවින් මේ අපගේ ජීවිතවල අවශ්‍ය කරන ප්‍රාතිහාරාත්මක බලය ජීවමානව ගලාගෙන සලස්වමින් අපේ දුබලකමින් නැගිටින්නටද කඳුළු කතන්දරවලින් නැගිට ගන්නටද අපගේ අසරණ තත්වලින් නැගිට ගන්නටද ණයතුරුස්වලින් නිදහස් වෙන්නටද අපගේ සිත්වල තිබෙන බයගතියෙන් නිදහස් වෙන්නටද අපගේ තරුණ තරුණියන් වැඩිහිටියන් නැබ්බැහිවීම් වලින් ඔවුන්ව නිදහස් වෙන්නටද අප සියලු දෙනාව ආශිර්වාද කළ මැනව මේ කීර්ති අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තු ස්වාමීන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ඔබට මට ස්වාමීන් වහන්සේ පෙන්නවා මම අහස් තලයේ දෙවිඳුන් පොළොව තලයේ දෙවිඳුන් එනිසා බය වෙන්න එපා. මට වැස්ස නතර කරලා ඔබට දෙන්න පුළුවන් නම් ඔබේ ජීවිතයේ තියෙන බාධක නතර කරන්න මට එච්චර අමාරුවක් නැහැ. ඒ නිසා මම ඔබව රැකබලා ගන්නවාමයි මං ඔබව ශක්තිමත් කරනවාමයි මම ඔබේ ජීවිත ඉහළට ඔසවනවාමයි මගේ ජීවිතයට බාර වෙන්න. උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගද්දී අපේ දැත් දිගු කරලා උන්වහන්සේගෙන් ඒ ආශිර්වාදය අයිති කරගනිමු. අත් දෙක දිගු කරන්න. ඒ වගේම දේවම්මට අපි ජප්‍රසාද ජේ ස්වාමීන් වහන්සේව පියතුමා ඔසවගෙන ඉන්නකොටම ස්තුතිපූර්වක නමෝ මරියක් කියලා ස්තුති කරමු. මේ වැස්ස වෙනුවෙන් මැදහත් වීම ගැන නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතුරේ ආශිර්වාද ලක්විය වහන්සේ ඔබගේ ශ්‍රී කුසේ බලවත් ජේසුස් ආශිර්වාද ලද්දාහුමිය සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව ආමේන් ජේසු. ඇදහිල්ලෙන් යුතුව අපගේ සමිධානෝ අපගේ දෙවිධානෝ අපගේ රජිනානෝ මේ මුහුදේදී නැවත පල්ලිය ඇතුළට යන්නට යනවා. එන්ස ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමිනි ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් ඔබ වහන්සේ එළියට ආවේ ඔබ වහන්සේ ජීවමානයි කියලා පෙන්වන්න.
ඔබහන්සේ එළියට ආවේ අපිව ආශිර්වාද කරලා ශක්තිමත් කරලා ගොඩනගන්න. ඒස ගොඩක් ස්තුතියි. ඒස අපි ස්වාමීන් වහන්සේ ලොකු අපුඩියක් ගාමුද? සත්ප්‍රසාද වහන්සේ අපගේ රජදානන්, අපගේ එඬේරානන්, උන්වහන්සේ අපගේ ජීවයයි, උන්වහන්සේ අපගේ බලයයි, උන්වහන්සේගේ අපගේ දිව්‍ය වෛද්‍යවරයාණෝ ස්තුතියි ජේසුනි. ඔබහන්සේ අපි අතරයි, ඔබහන්සේ අපි සමගයි. ඔබහන්සේ ස්තුතියි ස්වාමීනි, ප්‍රශංසා වේවා ස්වාමීනි, ස්තුතියි ස්වාමීනි, ප්‍රශංසා වේවා ස්වාමීනි, ප්‍රශංසා වේවා ස්වාමීනි, ප්‍රශංසා වේවා ස්වාමීනි, ස්තුති වේවා ස්වාමීනි, ස්තුති වේවා ස්වාමීනි, ස්තුති වේවා ස්වාමීනි, ස්තුති වේවා ස්වාමීනි, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, අද ගරුසරගේමු, ප්‍රශංසා වේවා, ජේසුස් ස්වාමීන් වහන්සේට, උන්වහන්සේගේ ආදරයට, උන්වහන්සේගේ ප්‍රතිහාරවලට, උන්වහන්සේගේ ස්පර්ශයට, උන්වහන්සේගේ සුවයට, උන්වහන්සේ අපි අතර ඉන්න නිසා, උන්වහන්සේ අපි තුලන වැඩම කරපු නිසා, උන්වහන්සේ අපි දිහා බලපු නිසා, අපේ පෞල් ජීවිත නැගව ගොඩනගපු නිසා, අපේ ආර්ථිකය ගොඩනගපු නිසා, අපිට අලුත් ජීවිතයක් දුන්න නිසා, ප්‍රශංසා වේවා. හල්ලෙලූයා, 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 ආමේන්, ආමේන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, මේ රාත්‍රියේදී මා හදවතින් ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාට ඔබගේ විශ්වාසය වෙනුවෙන්. ඒ වගේම මං සන්තෝෂ වෙනවා ඔබ කුඩ ඉහළගෙන ඉන්නකොට නමෝ මරිය කියද්දී මෙතන හිටපු සමහර තාත්තලා වැඩිහිටියෝ ඔබට කිව්වා ඔබේ කුඩේ අකුලන්න, කුඩේ අකුලන්න, කුඩේ අකුලන්න කියලා කෑ ගැහුවා. හැබැයි වැස්ස නතර වෙලා තිබිච්ච මොහොතක නෙමෙයි කුඩේ අකුලන්න කිව්වේ. වැස්ස කඩාගෙන වැටෙනකොට, වැස්ස තද වෙන්නට යනකොට, ධාරානි පාත වරුසාවක් කඩාගෙන එන්නට මුළු අහස් තලයේම කළු කරලා තියෙනකොට ඔබට කිව්වා සැකයක් ඇති කරගන්න එපා කුඩේ අකුලන්න. ඔබ කුඩේ ඇකුළුවා. දෙවියන් වහන්සේව විශ්වාස කරා, සත්ප්‍රසාද වහන්සේව විශ්වාස කරා, ඔබ දේව අම්මව විශ්වාස කරා, ඔබ තෙමුණත් කිසිම දෙයක් වෙන්නේ නැහැයි කියලා විශ්වාස කරා. වැස්ස නතර වුණාද නැද්ද? වැතුරු නතර වුණාද නැද්ද? නතර වුණා. එනිසා ඒ සාක්ෂිය අපිට ගිහිලා කියන්න බැරිද? පුළුවන්. ඔබට ගිහිලා කියන්න පුළුවන්. ඔබ විශ්වාසයේ මේ මොහොතේදී කුඩේ අහක් කරලා කොට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ගලාගෙන එන්න පටන් ගත්තා. එනිසා අපි ලොකු අප්පුඩියක් ගහමු. ඔබට ගහන්න ලොකු අප්පුඩියක්. ඔබේ විශ්වාසයට, ඔබේ ඇදහිල්ලට ස්වාමීන් වහන්සේ ඉදිරියේ අප්පුඩියක් ගලගෙන යන්න. මේ මොහොතේදී ස්වාමිනී අපි හැමදාම ඒ විශ්වාසය තුල රැඳෙනවා, ඒ විශ්වාසය තුල ඉන්නවා. එනිසා වහන්සේට ස්තුති ස්වාමිනී, ප්‍රශංසා වේවා ස්වාමිනී, ප්‍රශංසා වේවා ස්වාමිනී, හලෙලූයා ස්වාමිනී, හලෙලූයා ස්වාමිනී, හලෙලූයා, ආමේන්, ආමේන්.